特别花力把自己打出来，然后就注意我们不必要放大阿拉伯国家把它给你了，所以其实我们认为他们给马斯布米给呢，තමගේ මාතෘ භූමියේ මුහුණදී මේ ඛේදවාචක තත්ත්වය ගැන හැඟීමක් ඇති වුණා. ඔබේ බොන්ද දීපිය සීනේ ගැන තියෙන වේදනාවම සත්‍ය සොයමි. කෙසේ වුවත් මේ ගැළවීම සඳහා මේ ඉදිරිපත් කරන වැඩපිළිවෙල සමන් දීලා දුන්නු පැමිණ ඔබ මට පුතිය. යාමි බස් වලින් බස් සිය ගන්නක් යාල කැඳවල මිනිසුන්ට වැඩි ඔබ සියලු දෙනාම මෙහි පෙනෙන්නේ ඔබේ හදවතේ ගැස්ම මැදට දැනෙන ඒ ගැස්ම තමයි මෙලාරා අර මහත්මෙක් කිව්වා මුලදී ප්ලේටෝ ගැන කට කිව්වා ඇවිල්ලා මිත්‍යා දෘෂ්ටිකින් මේ වැඩේ කරන්න බෑ ලෝකයට පළවෙනි මතාවට ප්‍රජාතන්ත්‍රවාදය නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය කියන සංකල්පය හඳුන්වා දෙන ප්ලේටෝ කියනවා මොකද කියන්නේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ලෝක හඳුන්වා දෙන විවාහය අනිවාර්යයෙන්ම පාරිශුද්ධත්වයේ පාරිශුද්ධත්වයේ තියෙන කෙනෙක් කියන්නේ මොකද මිත්‍යාව සම්පූර්ණ වහානේ සම්ම්‍ය දෘෂ්ටියේ පිහිටි තතු පමණ සප්පුර සංවදාමි යෝවරේ සත්‍යයි අවිච්ඡප කෙන් පැහැදිලිව සත්පුරුෂයේ ජීවිත චතුරාර්ය සත්‍ය ධර්මයේ සාක්ෂාත් වෙන කෙනෙක් වේ. එහෙම අයගේ පමණයි නෝනාව නිමාතෝනි. ආයෙත් සම්පූර්ණ ප්‍රහාණය. එහෙම අය පමණයි ඔබ දන්න හොඳ ධර්මයේ. සෑම විටම ස්කන්ධ පංචකයේ පංචකයෙන් පුරව දක්න අය කවදාකවත් වෙන දෙයක් නෑ. ඔබ දන්නවා තණ්හා ජාති සෝකු තණ්හා ජාති භය. කියන්නේ ඒ පිනවීමෙන් පුරව දක්න අයට හැමෝම විතරම භයයි. මේ වැඩි මම හරි දැක්කම මෙතන කියනවා අතු පාට කොළ පාට අතු පාට නිල් පාට නියෝජනය කරන්නේ කවුද කියන එක බලක් ඉන්න මම හිතන්නේ ඒක නම් මේක මීන් කරන්නේ මේක නම් කියන්න දෙන්න පානි විදිහ රට අපි හොඳටම තේරුම් ගන්න ඕන දෙයක් තමයි අවුරුදු 72ක් විශ්වයේ මේ මහා විද්‍යු විනාශයට ඍජුවම වග කියන්න ඕන ඔවුන්ටත් වඩා අපි වොන්ත මේක කරන්න මෙතෙක් කල් ඉඳ දින බලන්නේ මේක මොන් හොඳටම දන්නවා මේ දේ ඔබට මම කියන්න ඕන හොඳටම දන්නවා ඔබේ පුදුනාති කඩලා ඔබ බෙලහීන කරලා මේ විදිහට පාත්වාගෙන යන තාපල් උන්ට ලස්සට මේකේ පාත්වාගෙන ඔබේ පෞරුෂය ඔබේ ආත්ම අභිමානය ඇතුව නැගිට දිනයක උන් සම්පූර්ණයෙන්ම ඔක්කොම බිඳ වැටෙනවා. එහෙමනම් අපි සියලු දෙනා ආර්ථයන කොළ පාට අතු පාට නිල් පාට ඔක්කොම පැත්ත දුනා. ඒකයි අපි මෙතනට එනකොට එන්න ඕනේ පාගන්නදී. එන්න සවන් දෙන්න මොකද්ද මුහු කියන්නේ කියන එක ප්‍රඥාවෙන් අහන්න. අන්ධයෝ නෙමෙයි. දැන් ඒක කිව්වේ අර කිව්වේ ලංකාවේ මිලියන් එකකට වැඩි ඉන්න දස ලක්ෂයකට වැඩි ඉන්නවා අඳුරේ ඉන්නවා. ඔවුන්ට අපි කොච්චර කිව්වා තවමත් උත්සාහ. තවමත් උත්සාහ කරනවා මේක තේරුම් ගන්න කරුණාකර. මොන් දන්නවා මේක ලක්ෂය. මේ 225 දන්නවා. හොඳට දීපල දෙන පුන්න කුඩිපල්ල. දියුල් කිර කිල දීපල්ල. බොරවද මේක තමයි අපිට පත්පත් වෙලා ඕන දෙයක් මේ මිනිසු කරන දෙයක් අහුවෙලා. දැන් මේ මාත්‍ය කියවා මේ ආත්මාවේදී ජනතාවගේ විමුක්ත ප්‍රමුත ලොකු වගකීම මමත් පුළුවන් තරම් උත්සාහ කළා පුළුවන් තරම් උත්සාහ කළා මූර්ත මේක ගැන දැනුවත් කරගෙන
වරෙල්ලට දෙන්න. අපේ තරුණයෝ ලක්ෂයක් පමණ මස්කඩයට දක්වලා මේ විශාල විනාශයක් වුණා. මේ අවස්ථාවේදී පැහැදිලි ක්‍රමවේදයක් ඉදිරිපත් කළා. ඔවුන්ගේ සිහින සැබෑතට ක්‍රමවේදයක් 225 මෙතන නිරපහල පැහැදිලි ක්‍රමවේදයක් ගෙනලා නීතියේ ආධිපත්‍ය පිටෝලා රටම ඔවුන්ගේ බේරා ගන්න ක්‍රමවේදයක්. මේකට අභියෝග කරන්න පුළුවන් කිසිම කෙනෙක් මේ ලෝකේ නැහැ. මේ ගැන ක්‍රමවේදේ සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූලයි. මේක අභියෝග කරන්න බෑ. ඒක තමයි අර මාත්මික ડોක්ටරින් ඔෆ් නෙසෙසිටි අවශ්‍යතාවයේ සිද්ධාන්තය. ඒ එවැනි අවස්ථාවක රට මුදා ගැනීම සඳහා කෙසේ හෝ වැඩපිළිවෙල සම්පාදනය කළ යුතුයි. ඒ සෑම උත්සාහයක් දක්වා අර කිව්වා 2001 ලංකාව හැරගියයි කියලා. ඔබට ඒක බලන්න පුළුවන් අන්තර්ජාලයේ මොකද යන්නේ කියලා. ඒ ගිහිල්ලා හැමදාම ස්වාමීන් වහන්සේ හැමදාම හිටිය එංගලන්තේ හිටියා කරලා පුළක් ලංකා. 2009 ආපහු ආවා. 2019 දක්වා කරන්න පුළුවන් සෑම උත්සාහයක් දක්වා කරන්න පුළුවන් සෑම පියවරක් දක්වා මේ රටේ මේ වෙච්ච මහ විනාශය කරන මිනිස්සුන්ගේ මන කුමුදව ගන්න තියෙන ප්‍රමවේදේ පාවිච්චි කරන එක තමයි දැක්ක දේ තමයි අර කිව්වා ඔසන් මහත්මයා කිව්වා ඔබ මේ විදිහට දැඩි පීඩනයට පත් කළා බදු පිට බදු ගහලා මොහොන් මේ ගන්න සුඛ විහරණය මේ කරන නීතියට පටහැනි මේ කරන මහා වංචාවේ රට මුදවා ගැනීම සඳහා අපිට යන්න තියෙන්නේ කොහාටද ඉහළම තැන මොකද්ද? ඔබේ අධිකරණ බලය බලගන්නවන ශ්‍රේෂ්ඨාධිකරණය. ඔබට ඉන්දියන් ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න බෑ. නමුත් අපේ ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ඇවිල්ලා අතිශයින්ම බලහීනයි. මේවා මොහොතේදී නඩුව ගෙනා පම කාපට් එකට රින්ගනවා. මම ඔබට කෙනෙක් නිවමය කියනවා. ඔවුන්ට ඕල් ක්‍රියාත්මක කරන්නේ ඔබ දැනගන්න කරුණා කළා. ඔබේ බදුමුලලේ වැටුප් ලබන මේ සියලු දෙනා ඔබේ සේවකයි. අධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණ යාගමින් සභාවලයාගේ සලා සියලු දෙනාම අමාත්‍යවරු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ ඉන්න සියලු දෙනාම ඔබේ බදුමුදලේ පඩි ගන්න වැටුපක් ලබා ගන්න විශ්‍රාමලයක් ලබා ගන්න ඔබේ සේවකයි. ඒ නිසා ඔබ කරුණා කළ දරගන්න මේක තමයි දැන් මේ දෙන පණිවිඩය රටතුමා. අපි මේ රටේ පරමාධිකාරිය නුඹර නීතියෙන් බැදී සිටිනවා. තමන්ගේ ධර්ම කිසිම ඕනම දුරයක් අමාත්‍යවරේ ජනාධිපතිවරයා මන්ත්‍රීවරු විනිසකාරවරු සියලු දෙනාම නීතියෙන් බැදී සිටිනවා. මොකක්ද රටේ තියෙන උත්තරීතර නීතිය කියලා නාමත එක ආනුක්‍රමගතව ඕන් බැදී සිටින නීතිය තමන් ධර්ම දුරේ කාර්ය කර්තව්‍ය ආනුක්‍රම ව්‍යවස්ථාවට රටේ නීතියට එකඟව අවංකව ඔක්කොටම වැඩි කියන තමන්ගේ රුද්‍රාප්තියට එකඟව කියන වචනේ තිබුණා. මේක එකඟව මේ අපි ඉෂ්ට කරා. නමුත් මේ රටේ හිමුට මේක එක්වත් නැහැ. කනගාටුයි කියන්නේ. මෙවැනි අවස්ථාවක එහෙමනම් අපි මොකද කරන්නේ? දැන් අර කියපු කතාව තමයි ලක්ෂණ කතාව. මම හිතන්නේ අභියාචනාධිකරණයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ගෙනිච්ච නඩු මේ හැමදැල් ලැජ්ජ නැතුව දැන් ඒකටත් කියනවා නේද දේවල්. මේ අඩු දාන කුණා ගන්න. දැන් ඔබ දකින්නේ අර විල්පත්තුවේ මහා විනාශය. ඔබ ඔක්කොම දන්නවා. විගත කාලපිටුවේ පැහැදිලිව ප්‍රකාශයක් කළා. ඔහුගේ නිර්ලිමකලා පාර්ලිමේන්තුවේ ගැන විමර්ශනයක් කළා වාර්තාවක්. ඒ වාර්තාවෙන් පැහැදිලිව හඳුනා ගන්නවා මහා විනාශයක්. විගත කාලපිටුවේ කියන්නේ මේ හන්දිය කඩේ මුදලාලි නෙමෙයි. ඔහු වැයලා රජයේ ප්‍රධාන විගත අධිපති දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා. ඔහු හඳුනාගන්න කරපු විනාශ මේක දුන්නම පාර්ලිමේන්තුවේ එක පැත්තක වීසි කරනවා. සත්ත පහක පියවරක් ගන්නෙ නෑ. ගාමිණී විජේසිංහ මහත්මයාට සමග කතා කළා. ඒ වාර්තාවේ පිටපතක් ගත්තා. බැලු බැලමටම ඔහු ලස්සනට මේක රටතම හෙලි කරනවා මොකද උන්නේ කියලා. ඒක වහලා තිබ්බ පැත්තකින් කතා නැහැ. ඒක අරගෙන අධිකරණයට ගෙනිච්චා. නිකම්ම නෙමෙයි ගෙනිච්චේ. ඔබ දන්නව ඇති සැටලයිට් තාක්ෂණය Google සැටලයිට් ඒ වගේ සැටලයිට් පහක
1980 ඉඳලා 2009 දක්වා ඔහු කියන්නේ 2000 ඔවුන් හිටියා 1991 නාමයේ ප්‍රදේශවල හිටියා. LTT සංවිධානය ඔවුන්ට ගහලා ලැබුවා ඒ ජාත තමන්ගේ ජන වර්ගයට. අපි ආපහු මෙතනට ආවා 2011. කතාව මේක. සැටලයිට් එවිඩන්ස් වලින් කියන්නේ සැටලයිට් තාක්ෂණය කියන 1900 ඔය කියන කාලේ 80 ගණන් වල ඉඳලා 2011 වෙනකම් ගන්න වනාන්ත. අවුරුද්දෙන් අවුරුද්දකට බලන්න බැහැ. අවුරුද්දෙන් අවුරුද්ද තියෙන ධන වනාන්තරය 2011 ඉඳලා පොඩ්ඩ 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 කැලේ කරන්. මේකට ඒක රොකට් සයන්ස් නෙමෙයි. ඒක ඇවිල්ලා තියෙන විද හෙළිය නැති සාක්ෂිය. කනගාටුයි කියන්නේ. ඔහු අධිකරණයේ ඉදිරිපත් කරපු දියුරුපේ සමාජිකන්නේ අල්ලලා විසිකලාගේ සාක්ෂි බලලා. අල්පම මම අනිත් පැත්තට වෙනලා මම පෙන්වුවා විචාරවලුත් රටේ මහ ජනතාවගේ තමන්ගේ අයිති පිළිබඳ තියෙන උමනාව එක ප්‍රවේශයක තියෙන අධිකරණය තුල. මේක ඇත්තම හරි කේතනීය චක්‍රය. අපේ හඬ අවදි කරන්න නම් අපේ රට මේ විදිහට කාල විනාශ කරන මිනිසුන්ට එරෙහිව අපි ඉදිරියට එන්නේ නැති බව දන්නා මේ මිනිසුන්ගෙන් අපි රට බේර ගන්න අපි මොනවද කරන්න ඕනේ? අපි කාමෙන්න අපේ ඇයිතිය සඳහා අපි නැගී සිටිනවා. කවදාකවත් මොන් හමුවේ ඔබ සැරෙන්න එපා. ඔබ දැනගන්න මොන් සියලු දෙනාම අපි හැමෙන්න තාක්කල් මේක කරන අවුරුද්ද ගන්න අපි තව අවුරුද්ද එක ගියත් මොන් ඔබ කරනවා. ඒක නිසා තමයි අන්තිමට තියෙන්නේ කරන්නේ මේ රටේ මෙච්ච මේවයි මේ මා ව්‍යසනය රට මුදා ගැනීම සඳහා එකල්ලේ බිඳක් නොසෙල්වා වැඩ පිළිවෙලක් ඉදිරි කරන්න රටේ පරමාධිකාරී ජනතාව මොකද මේ පරමාධිකාරී ඒකටත් පරමාධිත්වයේ පරමාධිකාරී පදයෙන් පරම අධිකාරී කියන්නේ සුප්‍රීම ඔතෝරිටි ඉහළම ඉන්න බලවතා කවුද මේක කියනවා නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී සම්බන්ධයෙන් ඉහළම ඉන්න බලවතා ඔබ ඔබේ බලය තමයි මම කොමෙන් සියලු දෙනාම ක්‍රියාත්මක කරන්නේ. එහෙමනම් ඔබේ බලයට අභියෝග කරන්න පුළුවන් කිසිම කෙනෙක් නැති නිසා තමයි දැන් කටේ ඉබ්බ දාගෙන කට්ටිම වහගෙන ඉන්නේ. එක්කෙනෙක්වත් කතා කරන්න විරුද්ධ වෙන වචනයක්. මේකට විරුද්ධව ඉන්න 225 කෙනෙක්වත් කතා කරන්න බෑ. ඕල් කියන්නේ මොකද්ද ඔබට? යංගෙන් කියන්නේ දැන් අපේ ශ්‍රී ලංකා මාතාව නැති මහමූදේ අතරමං වෙච්ච නැමේ උඹලා අපිත් එක්කම ගිලෙන්න ඕනේ කියන තමයි මේගොල්ලෝ ඉල්ලන්නේ. ඔබක් ඔබ ඔබගේ බොයින සුදානම්. දැන් මොන වටේ පණිවිඩේ ආදී දැන් බැවදුනා. දැන් මහත්මීකව පාස්කු ඉන්දාවේ සිද්ධියන් පස්සේ අපි නැගිට කියලා. හරි දැන් වැරදුනා. දැන් රට අපි තමයි කෑවේ. නමුත් උඹලන්න බෑ මේකට බලයක් ගන්න. උඹලා අපි යටතේ ඉන්නේ. උඹලා අපිත් එක්කම නැවේ ගිලෙන්න ඕනේ කියලා තමයි මම කියන්නේ. ඔබ ඒකද සුදානම්? එහෙම වෙන්න අවශ්‍ය නැහැ. අපි ගමු බලය අතට. මෙතෙක් කල මේ රටේ නීති සම්පාදනය කළ ඕන් අපි උමාර. ඕන් තාම දෙවිද මේක තමයි මගේ වැදගත්ම දේ. කොල්ල රතු නිල් ඔක්කොම අමතක කරන්න කිව්වේ ඒක. නිදාස් මානසික හිතන නිදාස් චින්තනයක් මේකට අවශ්‍යයි. මෙතෙක් කල අපිට නීති සම්පාදනය කළ අපි ව යනවත් කළේ නීතියේ ආධිපත්‍යයක් නැති නිසා. ලෝක ප්‍රජාවට හමුවට ගියාම ඕන්ගෙන් අහපම පළවෙනි ප්‍රශ්නේ ජපානයේ සිස්ටර්ලන්ඩ් බ්‍රිටන් කියන්නේ මහා බ්‍රිතාන්‍ය මේ හැමතැනම වුන්ගේ ගියාමල් ඔබ කොහොමද එහෙම ලස්සනට ජීවත් වෙන්නේ කියලා අහපු ප්‍රශ්නෙට උත්තරේ මොකක්ද? මේ රටවල නීතිය මේ තත්ත්වය රටවල සදාචාරයක් තියෙනවා. දීප්ත පිටින් ආවා නියෝ මොකද වෙන්නේ කියන එක බලන්න ඕන රටවල. ඒ වතාවත් නැතු ඒ රටවල වැරදි නොවෙනවා නෝයි. වැරදි වෙලා ඒ වගේ ගැළවෙන්නේ. ප්‍රාමාණ්‍ය වේලාවෙන්න පුළුවන්, ජනාධිපති වේලාවෙන්න පුළුවන්, മന്ത്രിවරයෙක් වෙන්න පුළුවන්, කෙලිම නීතිපතියක්. මම මතකන්නේ මේ ඇතක. එංගලන්තයේ മന്ത്രിවරු 10 දෙනෙක් විගණකාධිපති වේලාවෙන් ඉදිරිය යනවා. වරත් පාර්ලිමේන්තු වියදම් ලබා ගන්න උත්සාහ කරනවා. මතකද මේ කියත් යන්නේ මේක. මම මතකයි. ප්‍රදේශ ලේකම්වරයා දුරකටනේ ඉමිග්‍රේෂන් එකේ ගියන ආනෙල් ඉමිග්‍රේෂන් ඩිපාර්ට්මන්ට් එකට ගිහන අගමැති
ආගමික විගමන දෙපාර්තමේන්තුවට ටෙලිෆෝන් කෝල් එකක් දීලා කිව්වා තමන්ගේ සර්වන්ගේ ගෙදර සර්වන්ගේ වීසා ඇප්ලිකේෂන් එක ඉක්මන් කරන්න. සතිය නීති කොච්චර ලස්සනද රටවල ක්‍රියාත්මක වෙනවද කියලා බලන්න. ඒකට කියන පබ්ලික් ඉන්ට්‍රස්ට් ඩිස්ක්ලෝසර් ලෝකලා රාජ්‍ය නිලධාරීන්ට බලය දීලා තියෙන හැම බලපෑමක් කළොත් විද්‍යුතෝ හාම ඇක්ෂා දැනුම් දුන්න මට අමාත්‍යවරයන් මේව කතා කරන්න. මොකද අමාත්‍යවරයෙක් උන්නේ ගෙදර ඇරේකෙන්. අපිට වැරදි තැනම ඔබට පේන්නේ අපි රජින් දෙපාර්තමේන්තු ප්‍රධානීතුමා දුරු කතන ආදවවට පුදු වෙනින් නැගිට තමයි. එමනේ අධිකරණ නීතිපති දැක් නැ කතා කරලා ඔබ දැක්කා. ඔබ දැක්කා අර ඔක්තෝබර් මාසේ 26 වෙනිදා කරපු කුමන්ත්‍රණයේදී පැහැදිලිව වෙන රටන කෙලිම ජනාධිපති පත් කරපු කියන්නේ මහේත රාජපක්ෂ මහතා සමග අභිදායක ජනාධිපති වෙන මහේත පරිසර දෙන්න මිහිරේ හරි කලේ කන්දි කර්ම නීති විරෝධී මොකද නැහැ ලංකාවේ කිසි ප්‍රශ්නයක් නැහැ ලැජ්ජ නැති වැඩ කියන්නේ නීතිපති මොනවද අධිකරණයට ඇවිල්ලා කිව්වේ හත් දෙනෙක් අධිකරණයේ ඉන්න අධින මොනවද නීතිපති කිව්වේ මේක කිසිම නීති විරෝධී නැහැ මොනවද මේක කිව්වේ නීතිපති ඒ කුමන්ත්‍රණය සාධාරණීකරනකොට අර සටන වැඩසටහන සහභාගී වෙලා සති දෙකකට කලින් මොනවද නාගලන්ද කිව්වේ ඒක සම්පූර්ණයෙන්ම කුමන්ත්‍රණයක් සම්පූර්ණයෙන්ම මේ දෙන්නම මේකට වාදු කියන්න ඕනේ රටේ නීතිපතිගේ වගකීම මෙහෙමයි කියලා මම කිව්වා හත් දෙනාම මේක තීන්දුව වෙන මේකයි කියලා නමුත් කාලතන්නේ තම කියන්නේ අපේ රටේ ක්‍රමයේ සම්පූර්ණයෙන්ම බිඳුවට ඉඳලායි ඔබ බලන්න ඔබේ අවධානය මේකට යොමු කරන්න ඕන බලන්න දැන් ඔබ දැක්කා අර ජනතා විරුද්ධ ප්‍රමුණ ගැන මේ මහත්මයා කියව දෙන්න මට මේක කියන්න ඕන ඔබ දැක්කා ඔබ දකින්න අර මුලින්ම කතා හැදින්වීම කරන මහත්මයා කිව්වා මොකද්ද අත් උදු අත්හල නැති බලයක් ගැන කතා ඔබේ බලය ඒ කියන්නේ මේ පරමාධිකාරී බලය කියන අත්හල නැති බලය කියන්නේ ආනුභවයන්තාගේ මත්පුච්චි පාඩම් පුත්තරන් නම් මේ අතරම අත්හල නැති බලය කියන්නේ උදුරාගත නැති බලයක් තියෙනවා ඔබට දැන් මොහොතට ලොකු ප්‍රශ්නයක් මම ඔබට මේ ටික කියන්නේ ඔබව දැනුවත් කරන එක මොහොත ලොකු ප්‍රශ්නයක් ඔබට දිනා බලය කියන්නේ කිසි කෙනෙකුට උදුරාගත නැති අත්හල නැති බලයේ අංග පහක් ව්‍යාපාරී තුන්වෙනි වන්දිය කියන ජනරජයේ පරමාධිපත්‍ය ජනතාව සතුවන්නේ මොනවද මේ කියන ජනතාව සතුවන බලය මොකක්ද එකක් තමයි ඔබේ ඡන්ද බලය කිසි කෙනෙකුට උදුරා ගන්න බැහැ ඒක අත්හල නැති උදුරාගත නැති බලය ඊළඟට ඔබට දෙන මූලික අයිතිවාසිකම් මොනවද ජීවිතයට අයිති නැති කාටවත් උදුරා ගන්න බැහැ හරි ඒක ගොඩාක් අයිති තියෙනවා නීති ත්‍රි සමානත්වය පිළිබඳ අයිති ඊළඟට ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ ක්‍රියාත්මක කරන විධායක බලය ඒක ඔබේ බලය මොකෙක් කියවත් බලය නෙමෙයි ඔබේ බලය ඔවුන් ක්‍රියාත්මක කරන්නේ මොකද්ද අර කිව්වා මිහිඳු හාමුදුරුවෝ එනකොට රජතුමා කිව්ව කතාව කිව්වා ඔබට ඔවුන් ක්‍රියාකරන එක බාරයක් හැටියට ලන බාර කරුතු බුලන්ද ඒ බාරේ ක්‍රියාත්මක කරන ඕනේ තමන්ගේ බාරේ ඵල ප්‍රයෝජන ගන්න අයගේ ප්‍රයෝජනේ නිසා තමන්ට නෙමෙයි විධායක ජනාධිපතිවරයා අභිනන්දන් මල්ලේ ඔබේ බාරය ක්‍රියාත්මක කරනවා ඒකත් ඇවිල්ලා ඔබේ පරමාධිකත්වයේ බලයේ අංගයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ක්‍රියාත්මක කරන ව්‍යවස්ථාදායක බලය ඡන්දයෙන් පත්කර නියෝජිතය ඔවුන් ක්‍රියාත්මක කරන්නේ ඔබේ පරමාධිකාරී බලයේ අංගයක් වන ව්‍යවස්ථාදායක බලය එතකොට බලන්න අධිකරණය ඒක තමයි ඔක්කොටම වැදගත් අධිකරණය ගැන කියන්නේ ආණ්ඩුවක්කාරයේ තියෙන ඕන මෙන්න මෙහෙම තියෙන වෙන විදිහකින් හැබැයි දැන් තියෙන ව්‍යවස්ථාවේ තියෙන්නේ ශ්‍රී ලංකා ජනතාවගේ ජනරජයේ ජනතාවගේ අධිකරණ බලය හරි ජනතාවගේ අධිකරණ බලය මොකද පණිවිඩ එකක් අධිකරණ බලය පාර්ලිමේන්තුව විසින් අධිකරණය මගින් ක්‍රියාත්මක කරන බලය එතනම අධිකරණයට තොරතුරක් දාලා තියෙනවා එහෙම වෙන්න බෑ. ඒක වෙන්න ඕන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී කියන සංකල්පේ ක්‍රියාත්මක කරන්න බෑ හිම තියෙනකොට. කොහොමද වෙන්න ඕන? ජනතාවගේ අධිකරණ බලය අධිකරණය මත ක්‍රියාත්මක කරන්න බෑ. ඒක නාලි පාර්ලිමේන්තුවට ගැටයක් නෑ.
ඒක තමයි දැන් ඔබ දැක්කා 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ ගේනකොට මහින්ද රාජපක්ෂ 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ ගේනකොට ජනතාවගේ අධිකරණ බලය බල ගැනීමට අධිකරණයෙන් දෙන මේ ගැට ගහලා පාර්ලිමේන්තුවට කැබිනට් මණ්ඩලයට ඕන විදිහට නීති ආධිපත්‍ය ගැට ගහලා දෙන්නේ නැහැ. ව්‍යවස්ථා සංශෝධනයේ ලෝක ප්‍රජාවට සහතිකය දුන්නා ඒ ආස්ථායේ රජය අපි අධිකරණයෙන් නිදහස් කරනවා. ඉතින් කාගේ පාලනයද? කැබිනට් මණ්ඩලය හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පාලනයෙන් නිදහස් කරනවා. එහෙම කියලා මොනවද කළේ? ඒ ගෙනාපු සංශෝධන 14 වෙනිදා සංශෝධනයේ නඩු පාරවරු පත් කරන බලය දෙන ආයතනයේ 10 දෙනෙකුගේ සමන්විතයි. 10 දෙනාගේ 7 දෙනෙක් උග බුද්ධිමත් චරිතවත් නැනවත් පුද්ගලයෝ දාන තමයි ගෙනා. 3 දෙනෙක් පාලිමේතු. මන්ත්‍රීවරයෙකු ඔබට තේරෙනවා ඔබ සරල සිංහලෙන් මම මේ කියන්නේ. ඒ 3 දෙනා තමයි අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා, හා විපක්ෂ නායකයෝ. මේ වුණා මහින්ද රාජපක්ෂ 18 වෙනි අතරේ යන සංශෝධනය කිව්වනේ මට ඕනේ නැහැ ඒක මුත්‍තික ඔක්කොම එළවනවා මම ගන්නවා විනිශ්චයකාර ප්‍රතිනිධි බලයෙන් මගේ අතට කියලා වියට්නාම් දායක සභාව විසිරුවලා හැදේ දැන් උඹ තේරුම් ගන්නද අර නිල් පාට අලර විසිරන මම කියන්නේ මුන් මොනවද මේ කරන්නේ කියන එක බලන්න ඒක විසිකල්ලා කිසි චරිතයක් ගුණධර්ම ඒ කියන්නේ නීතිය සත්‍ය පහකටම අය කරන්න ලැබේ චූටි දෙක කරලා දැම්මා අග්‍රංශ කාලේදී ඒක මාත් පිළිස. අධිකමේ කෑ. එහෙම මොනවා මොන් කිව්වේ? ලෝක ප්‍රජාවට මේ කට්ටිය අර කොල්ල බාන කට්ටිය. ගියන මර මතකයි. එංගලන්තට ආපහුම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කියනවා ලෝක ප්‍රජාවට අර ගෝල් කරප්ෂන් සමිට් එකට ඇවිල්ලා කියනවා මම අග්‍රාමාත්‍ය රණදීප් කුමසිංහත් අපිව පත් කළේ මේ රටේ මහ ජනතාවට ලොකු වේදනාවක් තියෙනවා ලොකු ඉල්ලීමක් තියෙනවා රටේ නීති ආධිපත්‍ය ගේනෝනි ලෝකයන් කතාවල් විදියට අපි ඒක කරන්න අධිකරණයේ ස්වාධීනත්වය අර මංගුවේ කකුලේ ගැට ගහලා තියෙන එකෙන් අයින් කළ අධිකරණයේ උදාහරණයක් ස්වාධීනත්වය කියනවා ජනතා පර්ම ආධිපත්‍ය ඔබේ බලය ඒක ඔබට ගරු කරන්නේ මං කියවල බාහිරය මේ බාහිරයේ ඒ ඔබේ ලබාගත්තේ ඒ මේක තමයි අපිට තියෙන ලොකුම විනය අවිනාශය අපිට කරපු දේ ඔවුන් කෙරෙහි තියෙන විශ්වාසය බිඳලා තියෙන සම්පූර්ණම අදෝභ කිසිම දේශපාලන කෙරෙහි විශ්වාසයක් නැහැ. ඒක accountability එක නැහැ. ඒක තමයි 2015 ඔක්තෝබර් මාසේ පළවෙනිදා ශ්‍රී ලංකා රජයේ ගිහිල්ලා එක්සත් ජාතීන්ගේ මානවික කොමිස මහමුවේ දන ගහලා පිළිගන්නවා ලංකා රජය ශ්‍රී ලංකාවේ ජනතාවට අධිකරණය කෙරෙහි විශ්වාසයක් නැහැ. මේ පත්තර පත්කලේ කවුද මේ පත්තර මෙරන්න ගෙනාවා පස්සේ මොකක්ද අපි ගන්න ඕන පියවර? ඔබට පේන්නේ නැති මේ කොහෙද යන්නේ කියලා රට. මොහු ඇවිල්ලා එංගලන්තෙට ගිහලා මොනවද කිව්වේ? මාව ගෙනාවේ මාව මයිකුමර් කියන්නේ රනිල් වික්‍රමසිංහ මහතාත් ගෙනාවේ රටේ නැවත නීති ආධිපත්‍ය තහවුරු කළා රට නිවැරදි තැනකට ගේන්න තමයි අපි උත්පත් කළේ කියන්නේ. දෙලා 15 අප්‍රේල් මාසේ 24 එන්සයිට් එක ඔබට ඩවුන්ලෝඩ් කරලා බලන්න පුළුවන් මේ පාර්ලිමේන්තු වෙබ්සයිට් එකෙන්. උන්ට ගෙනාව ව්‍යාපාර සම්සිද්ධිය. මොකද මේ ගේන්නේ ඔබට නැවත ඔබේ අධිකරණ බලය ස්වාධීන නීති ප්‍රකාරව බල ගැනීමට සම අධිකරණයක් ස්ථාපිත කිරීම සඳහා ව්‍යාපාර ආදායක සභාවක් ගේන්න ගෙනාව. මේක ගෙනාව පාර්ලිමේන්තුවේ පුදුමාකාර විදිහට මේ දෙවිස් පකය ගන්න අපිට පාර්ලිමේන්තු අධිකරණය 10 දිනාම අපේ පාර්ලිමේන්තුවේ යටත් කරනවා කොයි 10 දිනාද මේ මිනිස්කාරවරු පත් කරන ව්‍යාපාර ආදායක බලය 10 දිනාම අපිට පත් කරන්න ඕන කියලා මේ කතා කරන්නේ කවුද මේ ඔබ ඉදිරියේ ඉන්න වාමාංශික දේශපාලන පක්ෂයේ නාය මෝඩ එක හඳින් කෑ ගැහුවා අන්තිමට කොහොමද ඉවරුනේ 10 දිනාම අත්දින පාර්ලිමේන්තුවේ තුන් දෙනෙක් තමයි පිළිගන්නේ. දැන් ඔබට පේනවා මේ අවස්ථාවේදී අපිට දරදින පිළිබඳ කුලියෙ වැරදීමේ සීමාවේ කෙලවරක් නැහැ. කනකාටු දායක දෙයක්. මෙතන දැන් එන්න දැන් අර කවුද කියනවා වගේ දැන් ඇයල මෙක සරම ගන්න මහතුාලයක්. කමත් ක්‍රමවේද. ඔබ දකිනවා මම ඔබට පුංචි පුංචි උදාහරණ ටිකක් දෙන්නම් ඔබට මේක හරියට තේරුම් ගන්න.
ඔබ දකිනවා, ඔබ හෙලා දකිනවා, ඔබ පිළිකුල් කරනවා, ඔබ කණෙන් ඇදලා එළෙව මිනිස්සු ඉන්නවා ඡන්දේ, ඔබ ප්‍රතික්ෂේප කරන මිනිස්සු ඉන්නවා. ඇයිලා පාලි විදියේ පස්ස දොරෙන් යන වාඩි වුණාද නැද්ද? එක්කොරොන් දින කැලේ වාඩි වුණා සමහරු ඡන්ද 5000 6000 ගත්තා. මේකද නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ? ආණ්ඩුක්‍රමයත්තාවේ නීතිය මොනවද කියන්නේ? ආණ්ඩුක්‍රමයත්තාවේ හතරවෙනි වළන්දේ පළවෙනි උපවගන්තිය කියන්නේ පාර්ලිමේන්තුවේ අසුන්ගත හැක්කේ ඔබ ඡන්දේ පත්වන නියෝජිතින්ද පමණ නනීති. කොහොමද එහෙමනම් මේ වෙලාව පාඩියේ සම්පූර්ණයෙන්ම නීති විරෝධී මේක ගෙනාවම අධිකාරියට විගම ලෝක විහිළු 2015 අගෝස්තු මාසයේ තිබිච්ච මහා බැතිනි පස්සේ මේක අධිකරණයට ගෙනාවම හඳුපු අග්‍රවිචාරවරයාට වහාම මේ පත්ති සියල්ලම අවලංගුන මේ ඔක්කොම නීති විරෝධී රටේ නීතියක් නැහැ. ඔබට කියන්න ඕනේ පාර්ලිමේන්තුව සම්මත කරපු නීතියක් නැහැ. පැවිදිච්ච මිනිස්සු පාර්ලිමේන්තුවට ඇවිල්ලා වාඩි වෙනවා. මොනවාද අග්‍රවිචාරවරයා ඒකෝටි කේසරි පවන්නා මුකේනවා ජාතික ලයිට් වංචාව ජාතික වැදගත්කමක් ඇති නඩුවක් නොවේ. දැන් ජාතික ලයිට් වංචාව ජාතික වැදගත්කමක් ඇති නඩුවක් නොවේ කියලා පුළුවන් බැහැර. ඇයි දැන් තියෙන ආණ්ඩුක්‍රමයත්තාව ප්‍රකාරව අග්‍රනිෂ්කාරවරයා ගෙදර ගියාම විස්තරම අරගෙන කොහේ හරි ප්‍රතිදර්ශ කෙනෙක් වෙන්න පුළුවන්. කොහේ කොමිෂන් ප්‍රශාම කෙනෙක් වෙන්න පුළුවන්. මූගුවෙන් කියලා වාදී. කොමර්ෂල් බැංකුවේ 152ක් රජේ ඒක ඩිරෙක්ට් කෙනෙක් හිටිර වාදී. මේක ඇත්තට මම ඔක මම මේ කිසි කෙනෙකුට නාස්තන්න පුළුවන් කතාවක් නෙමෙයි මම මේ කියන්නේ. ඊට පස්සේ දැන් මේක දැන් ආපු ඔය දැන් ආපු කවුද ජයන්ත ජයසුරේ කියන මහත්මයා හිටපු නීති විද්‍යාලයා රාජ්‍ය සේවයේ ඉන්න අතිශයම දූෂිත නිලධාරී. උද්ගලික දැක් නේ මම කියන්නේ අතිශයම දූෂිත නිලධාරී. ඔහු තමයි අර පලාත් සභා ඡන්දයේ කල්දාන්න බෑ කියලා ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා. මෙතන ඔබේ පරමාධිකාරී බලයේ එක අංගයක් මම කිව්වා ඡන්ද බලය කිසි කෙනෙකුට උදුරා ගන්න බෑ කියලා. අධිකරණය කිව්වා මේක ඡන්ද බලය මහජනතාවගේ උදුරා ගන්න ඔබලා ඡන්දේ කල්දාන්න බෑ කියලා. 2017 සැප්තැම්බර් මාසේ 8 මොකද මේ මේක කරපුවා පස්සේ ලෝකවලින් උවමනා වුණා ඔබේ ඇත්තක වහලා ඡන්ද කල්දාන්න. ඒ අවස්ථාවේ සැප්තැම්බර් මාසේ 8 වෙනිදා අධිකරණ තීන්දුව දුන්නා නම් මාසේ 20 වෙනිදා පාර්ලිමේන්තුවේ ඡන්ද කල්දාන්න උත්සාහ කරන අවස්ථාවේ විපක්ෂයේ කිව්වා ඡන්ද කල්දාන්න බෑ අධිකරණ නියෝගයක් දීලා ඉවරයි. මේක නිකම් මේගොල්ලෝ පාවිච්චි කරන සෙල්ලම් වඩුවක් විදියට. ඒ අවස්ථාවේ මොනවද කරන්නේ? කතානායකවරයා ගෙන්වනවා නීතිපතිවරයා පාර්ලිමේන්තුවට. ජයන්ත ජයසුරේ. ඌගෙන් විමසලා මේක කරන්න පුළුවන්. මම මේ කතා කරන්නේ සත්‍යයේ බලදරයාව ඔබව දැනුවත් කරන්න. මූ වෙනවා. ඇවිල්ලා ලිඛිතව පිටු දෙකක ලියුමකින් දෙනවා කතානායකවරයා. ලිඛිතව දෙනවා එංගලන්තේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය වෙන නිමයි එයිස්ටන් මේකේ ලෙකෙනක ලිපු පොතක් තියෙනවා පාර්ලිමේන්තු පැටිෂන්ස් ඒකේ 547 වෙනි පිට කෝට් කරලා කියනවා මෙයා දක්වලා කියනවා එංගලන්තේ පාර්ලිමේන්තුවට ඉහළින් ආයතනයක් නැහැ. ඉතින් ආංගලන්තේ ආල් පාර්ලිමේන්තුව මේක කරන්න පුළුවන් ඒක ඉතින් ලංකාවේ පාර්ලිමේන්තුවට එසේ කිරීමට නොහැකියාවක් නොමැත්තේ. දීපුව මොනවද කරන්නේ? දැන් ඔබේ ඡන්ද බලය මම කිව්වා ඔබේ අර අත්හල නැති උතුරාගත නැති ඡන්ද බලය මොකද උතුරාගත්තා? කතානායකවරයාට උපදෙස් දුන්න නීතිවිදුරයා සම්පූර්ණ වැරදි උපදේශක්. ඒ කියන පොත පවුල් මහරජි. ඒ පොත මම ආරම්භ කළා මේ කියන 547 වෙනි පිටේ මේ උදයක් තියෙනවා කියලා. මම වචනයක් වත්. ඔබට මේ කතා කරන්නේ වගකීමෙන් මේ හෝල් එකට ඇවිල්ලා මම මේ ගාල්ලට ඇවිල්ලා. 547 වෙනි පිටේ එහෙම වචනයක් වත් නැහැ. එතකොට මුළු රටම වංචා කළා නීතිවිදුරයා. අධිකරණය වංචා කළා. මොකද්ද මේ රටේ බීලු? හංචන්නේ තල් ගියා. ඊට පස්සේ මොනවද? බොහෝ කෙලිම දූෂණ චෝදනා මත දූෂණ චෝදනා. තාවද නීතිවිදුරයා. පාරන්දු කොච්චර ඛේදනීය ඡන්දයක්ද කියලා. පසුගියදා පිටකෝ අග්‍රනිෂ්කාරවරයා විශ්වාම් ගියාම
ඔබට මතක ඇති කවුද අමාත්‍යවරයෙක් කියනවා දැන් අපි ගේනවනේ අලුතින් ආවෙන අග්‍රනිෂ්කාරවරයෙක් එනවනේ අපි බලමු එතකොට ඡන්දය මොකද තියන්නේ කියලා එහෙම දෙයක් කිව්වා අපිට කාටවත් මතක නෑ නේද සමහර අය ඔබට මතක ඇති මෙහුගේ නම යෝජනා කළා හදනවා ව්‍යාපාරයන් සභාව මේ නීතිපතිගේ නම ඌ රජයේ සේවකයෙක් අධිකරණය සම්පූර්ණයෙන්ම හැල්ලු කරන මේ නම යෝජනා කරපුවාම මම කෙලින්ම කරුජයසිරි මහතාගේ ප්‍රශ්න කරලා ඇහුවා කොහොමද ඔබ මේ වගේ දූෂිත නිලධාරියෙක් අග්‍රනිෂ්කාරවරයෙක් පත් කරන්නේ ජයන්ත ධනපාල ඔබ දන්නවා ඉතින් එක්සත් ජාතික සංවිධානයේ හිටිය නියෝජ්‍ය ලේකම් මම ඌගේ නියෝජ්‍යම කොහොමද ඔබ මේ වගේ නිලධාරියෙක් පත් කරන්නේ මොනවද ඔබ කිව්වේ කරන්න දෙයක් නෑ අපිට එක නමයි ජනාධිපතිවරයා ඇවිල්ලා අපි ඒ සම්මත කළා උන්ගේ වගකීම ඒකද පොල් පුලුවන් එළෝනි එනම ප්‍රතික්ෂේප කළා ජනාධිපතිවරයාට දැනුම් දෙන්න මම ඒක මොකද්ද ගත්ත තීන්දුව 10 ජනාම මේකට එකඟ වුණාද නැත්තම් 6යි 4යි මොකක්ද උනේ අන්තිමට කොහොමද මේක සම්මත කළේ 10 දෙනාම අතේ උතන ඉන්නවා විමල් රත්නායක නේද විමල් රත්නායකත් අත උස්සලා මේ පත්තිම තාපේ ඉඳලා පසුගිය මේ ජූලි මාසේ 4 වෙනිදා ලන්ඩන් මේ කොමන්වෙල් කියන පොදු රාජ්‍ය මණ්ඩලයේ මූල් මානවීයතා අංශයේ කියන්නේ හියුමන් රයිට් ඉනිෂියේටිව්කේ නිලධාරීන් එක්ක මේ සම්බන්ධව සාකච්ඡා කරපු ලන්ඩන් මම කිව්වා ලංකාවේ මෙන්න මෙහෙම තත්ත්වයක් තියෙනවා ලංකාවේ අධිකරණයක් කොනම මේ ආතල දෙකම මේ රටේ මහ ජනතාව නිදහසේ මංගොල්ල කරනකොට මොන් තේරේව ලංකාවේ අධිකරණේ නිහඬයි කරගන්න දෙයක් නැහැ බලතන් මොකද මේ නාගන් දිරුද ලොකු චෝදනාවක් කියලා විදේශ මිනිසුන්ගේ උත්සාහ කරනවා පුදු රාජ්‍ය මණ්ඩලයේදී කියලා කිව්වේ ලංකා රජයට බලතරන් කරුණාකරලා මේ රටේ මහ ජනතාවට කරන කියාගන්න දෙයක් පත් වෙලා තියෙන්නේ නිදහසේ මංගොල්ල කරනවාම දකින්නේ අතරම ලංකාවේ ප්‍රයත්නපන්ද රජයක් මේවා දෙදීන්නේ තාප්ප මේ කැයිලා ඒ තරම් දීප මාෆියාව ගැන ලංකාවේ කියන්නේ මාෆියා මේ මාෆියාගේ මේ අංග තුනම මේක ලස්සනට කියනවා ඉම්රාන් ඛාන් විදිහට පාකිස්තාන ආක්‍රමණය ක්‍රමවේදය හදලා තියෙන්නේ කියන්නේ උදව ස්තරයේ හදලා තියෙන්නේ නිදහසේ රට හදලා ඒකට කාට අතුබල ඒකට ඔබනම් දැන් ඔබත් මෙතෙක් මිහදරීදී කවුරුත් මේක නැගිටින්නේ නැහැ නීතිඥ ප්‍රජාවත් මෙහෙඳයි කවුරුත් මේකට හඳුනගන්න නැති නිසා මේක මෙහෙම පවත්වාගෙන යනකොට මේක ආසියාවේ රටවල් ගොඩක් තියෙනවා. ඕක තමයි ඉම්රාන් කාලුත් කිව්වේ. එහෙම වුණාම 15 තරේ ගන්න රජේ නිලධාරීන් ගන්න මොකද කරන්නේ? දැන් හොද්දට නෙට් එකක් හදලා එලලා තියෙනවා. මේ ඔක්කොම කියන්නේ වේගවද ආදායම් පොදු දෙපාර්තමේන්තුව රජයේ ආදායම් රැස්කරන හැම ආයතනයක්ම නිදහසේ වුණොත් බලා අරගල කියන අපි කරනවා අපි බලන් පුළුවන් විදිහට කාපාලා අපි මෙහෙමයි කරන්නේ අධිකරණය කකුල් දෙක ගැට ගහලා තියෙනවා දැන් ගම පොලිස් දෙපාර්තමේන්තුව මම පොලිස් නිදර්ශනත් එක්ක ගියේ පාස්තු විරුද්ධ අපරාධ අපරාධය සම්බන්ධ මොනවද කියපු පොලිස්පතිවරයා ඒ වගේ මොනවාද හමුදාපතිවරු කියන්නේ මේ ආරක්ෂා අමාත්‍යාංශයේ ලේකම්වරයා මොනවද කිව්වේ මේක දැනගෙන හිටියා අද මෙච්චර ලොකු විනාශයක් නම් වෙයි කියලා අපි දැනගෙන හිටියා ඔබ දැක්කද දැන් මේක මොකද්ද මේ අපිට දෙන පරිවිදේ මම කියපු දේ නෙමෙයි ඔවුන්ට ඒ අවස්ථාවේදී මේ දෙන පරිවිදේ තමයි අපිට මුළු සමස්ත ක්‍රමයම සම්පූර්ණයෙන්ම දැන් ඉවරයි නාර්ථය ක්‍රම වේදේ විනාශය මේ ආයතන තුනම මේක මේ විනාශයට සම්බන්ධයි ප්‍රදානන්තවාදයේ කකුල් හතරක් තියෙනවා හතරවෙනි කකුල මම තුනක් කියනවා මොකද ජනාධිපති කැබිනට් මණ්ඩලය පාර්ලිමේන්තුව අධිකරණය හතරවෙනි කකුල මොකද උපරිමයේ උකුස්ස වගේ බලාගෙන ඉන්න තමාංගය මොකද මාධ්‍ය ජනමාධ්‍ය විද්‍යුත් කොත් අනිකුත් කොත් මුදිත මාධ්‍ය බුමුණා නේද අර තුනටම අන්තයි අර තුනටම අන්තයි මොල් තමයි දැන් ඔබ දකින්න ඇති මට නම් මේක මහා විහිළුව උදේ පැවිල්ලා චූටි දෙක ඉති හැටියට මහා විතරනේ කුඩු වෙනවා කියනවා ඇවිල්ලා එතන ඔය දැන් චූටි දෙක
කවරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු. ලෝකෙ කොහෙද මෙහෙම ඒවල් වෙන්න පුළුවන්? එක්කෙනෙක්ද දෙන්නෙක්ද තුන්දෙනෙක්ද හතරදෙනෙක්ද? ඔබ නම් අහනවා මම නම් කියන්නේ සුද්දා. හරිද? මේක මහා පිළිලුවක් වගේ. ලෝකෙ දැන් රාජසේවී නිලධාරියෙකුට දූෂණ චෝදනාවක් අල්ලා දූෂණ චෝදනාවක් මත රටේ නීතිය මාර්ගය කියන්නේ. රාජසේවයේ ඕනම නිලධාරියෙකුට අල්ලා දූෂණ චෝදනාවක් මත අත්අඩංගුවට ගත්තොත් නඩු පැවරුවොත් නඩු පැවරුවොත් වහාම සේවය අත්විඳිනවා. වහාම වැඩකම් කරනවා. මේගොල්ලෝ දැන් මේ කට්ටියට ඔක්කොම දින මොනවද චෝදනාව? දූෂණ චෝදනාව. හරි. බලපතල දූෂණ චෝදනාව. මේ කට්ටියට කිසි ප්‍රශ්නයක් නැහැ. අද උදේ උසාවියේ හවස්ට පාර්ලිමේන්තුවේ වාඩි වෙනවා. කො අපේ පරමාධිකාරී බලය කො නීතියේ ආධිපත්‍ය මොකක්ද කියලා. ඒ තරන්නේ නේ. චූටිද උසාවියේ ගෙනකොට මේ පැත්තේ කැමරා ටික ඇඟිල්ල ගන්න බැරි චූටි ත්‍යාගයේ මේ කාරණේ දාන්න බක්ක වෙන්නේ. එන්නේ ත්‍රිවිධ කතිසි මෙන්න මෙහෙම කරගෙන යන්නේ ඔබ දකින්නවනේ. ඒ තරම් විශ්වාසය ඇති කරන්නේ දාන ගන්නවා. ඔබ දකින්නවනේ කවුරුත් යෝ කියලා කියන්නේ නැහැ නේ. කින්නේ ඔබ දකින්නද බලන්න. යෝ කියන්නේ තරම් මම ජය ගන්නවා කියන යන්නේ උත්තරේ යනවා දැන්නේ. එහෙම නෙමෙයි. හදිස්සිය රිමාන්ඩරේ දැම්මොත් එහෙම නෙමෙයි. ඔබ දැක්ක හිටපු ජනාධිපතිරයාගේ ලේකම්වරයා අවුරුදු 3කට ඉරේ ඇරියා. තමයි ගියේ. පස් ගියේ දැන් දුවි. කී දවස් දෙකක් කිදි දුසුමානේ ඉඳලා ගල්ල කිදුරු ගියා. ඒක නෙමෙයි නුනේ. එමනම් අපි ඕනාද කරන්න ඕනේ. එමනම් අපි මේකට පියවරක් ගන්න ඕන. අපි ගයි තින්න ඕන. අපි කියන්න ඕනේ නෑ. මේකේ බලතරය අපි උබල නෙවේ. උබල එක් එක්පත් නෙමෙයි. ඔයා අතන සියල්ලම අපි ප්‍රතික්ෂේප කරනවා. අපි මෙවර මේ අවස්ථාවේදී අපි නිශ්චිත තීන්දුවක් ගන්නවා. අපි මේ තියෙන අතු පාට, කුල පාට, නිල් පාට සියලු දෙනාම අපි ප්‍රතික්ෂේප කරනවා. ඇයි අර අරින් කියන්නේ? ඇයි මේ කියන්නේ? අර තුනක් ඔබ අහන්න මගේ ප්‍රශ්න අහන වෙලාවට. ඇයි අපි ඒක රටක් කියන්නේ? දැන් ඔබට පේනවා. දැන් ඔබට පේනවා අර වෙච්ච මහා විනාශයේදී මේ වැඩේ මෙහෙම යනකොට මේ විදිහට සිද්ධ වෙනකොට දේශපාලන පක්ෂය මේ එක එක සංවිධාන අපි දයක් කිව්වට මේක දයක් නෙමෙයි මේක කඩලා දයක් කිව්වට ඔබ දකින්නවා එක පැත්තක් කතා කරනවා මොනවද කතා කරන්නේ ශාරියලු තමලව කතා කරන්නේ වහවිස වහක් කියලා මිනිහ මිනිසෙක් කියලා තියෙනවා මේක මේ ඕන විදිහට මෙහෙම කරන්න කියලා වෙනත් මට දරන්නව ඝාතනය කරන කතාවක් නෙමෙයි මේ වගේ ලංකාවේ පිළිගත් මුස්ලිම් සංස්කෘතිය නම් නෙවෙයි. හරිද? මේ මේ අහිංසක මුස්ලිම් ජනතාව ගැන නෙවෙයි මේ කතා කරන්නේ. හරිද? මේව ගෙනාවේ කවුද? ඒකේ පුළුවන් උනේ මේ අපේ ඉන්න මේ පරාජිත සමගියේ පෞද්ගලික වාසියට වැඩ කරන මේ මිත්‍යා දෘෂ්ටිකයෝ තන්නේ කර මේවට ඉල්ල දුන්නේ මෙන්න මොකටවත් නෙවෙයි. හරිද? මේකට උඩ දුන්නේ මොවුන්? අර මිනිස්සුගේ චන්දිතික ගන්න. ඕන දෙයක් කරගන්න. ඒක නිසා තමයි යෝජනා කළේ ඔබේ මේ 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 වැඩ පිළිවිලි යෝජනා කළේ මේ රට එක අංගලහපත් ඉස්සරහට යන්න බෑ ගේඩ්ලෝන නීතියක් ඔක්කොම එක නීතියක් මුළු ශ්‍රී ලාංකික ප්‍රජාවට එකම නීතියක් ගේන්නවා ඒකට ආයේ එක එක නම් මේක තමයි ලෝකේ මොකද මේ යුරෝපයේ අවුරුදු 19ක් ඉන්නේ කී මට පේනවා ලෝකේ රටවල වැඩ වෙන හැටි ලෝකේ වෙන කිසිම රටක එහෙම නැහැ ජාතින 80ක් ඉන්නවා සාමාන්‍ය බ්‍රිතාන්‍ය ඉන්නවා 70ක් හැබැයි ඔක්කොම එක නීතිය ඒක ලංකාවේ හැබැයි එක දැය. ඒ වගේම තියෙනවා. නීතියේ ප්‍රතිපාදන වල තියෙනවා. මොනවාද? කිසිදු ජනවර්ගයකට අපහාස දෙන්නේ. පරිභව දෙන්නේ. අන්‍යාකාරකින් කියන්නේ දෙඹුට දැක්වීම. එහෙම නැත්නම් මොන ආකාරයකින්ද නීතියට පටහැනිව වෙන ජනවර්ගයකට වෙනසක්ව දැක්වීම අපරාධ වර්ගයක් විදිහට ලකුණ කරලා තියෙනවා. අපි අන්නේ එකයි කරන්නේ. සුළු ජාතියේ ආදිවාසීකම ආරක්ෂා කරන්න ඕන නීතියේ හැබැයි රටතම එක නීතියක් දෙන්න ඕන මේක කොළොත් තමයි මේක කොළොත් තමයි අපේ මාතෘ භූමිය අන්නර කියන සංකල්පයට එක රටක් එක දැය එක නීතියක් ඔස්සේ අපේ මාතෘ භූමිය අත්දැකීම දෙන්න අපි දැන් කතා කරමු මේක කොළොත් අපේ රටට ලැබෙන ප්‍රතිලාභ මොනවද හොඳ දෙනෙක් හිතනවා Thank you.
දුක නැති වෙනවා. අපිට ලැබෙන්නේ මාර්ගයේ නීතිය ආධිපත්‍යය. මොකද කියන්නේ? නීතිය ආධිපත්‍ය තියෙනවා නම් පමණයි අර කිව්වාගේ විතර ඔබේ දරුවාට පාසලක්. කාලක වෙලා දැන් මේ කඩේගෙන අපේ රාමුවට අපි යුනිෆෝම් එකක් දෙනවා කියන්නේ ආන්දි නීතිය ආධිපත්‍ය තියෙන රටක ඉස්කෝලේ යුනිෆෝම් එක නෙමෙයි. පාසල් කෑම වේ. මොකක්ද කියන්නේ ප්‍රින්ට් පොත් නෙමෙයි අද මුද්‍රිත පොත් ටික නෙමෙයි. තමන්ගේ අභ්‍යාස පොත පෑන පැන්සල පවා රජයේ ගෙවන්න පුළුවන් නීති ආධිපත්‍ය දෙනවා මං කොල්ලේ නැහැ. මං කොල්ලේ මේ ගේන වැඩ පිළිවිලි බින්දුවට වස්තන වැඩ පිළිවිලා. මේක කරපුවම දරුවන්ට හැමදේම විශ්වවිද්‍යාලයේ දක්වා අධ්‍යාපනය සඳහා වියන වියදම ඒ වගේම ඔවුන්ගේ නරතු සඳහා වියන වියදමත් තමයි රජය. ඔයලට කියන රාජ්‍යය මොකද්ද කියන්නේ? ඔවුන් කිව්වා දෛනික ආදායම වර්ධේ බිලියන 5යි. වාර්ෂික ආදායම බිලියන 10යි. 1 ට්‍රිලියන් එකයි. ඉතින් 250 25කට වැඩි මේ කටේ විනාශේ මම බලනවා. ඇයි අනිත් කටේ පටවාගෙන ඉන්නවන්නේ? ඒක නිසා අධ්‍යාපනය හරියට පිළිවෙලකට කියලා දරුවන්ගේ අධ්‍යාපනයේ යම් ක්‍රමවේදයකට ගෙනල්ලා ළමයි බොරුවට 10 වෙනි පන්තියට ගිහිල්ලා ආයෙ තව 11 12 කියලා බොරුවට තියන් ඉඳලා ඉතින් ඒක කරනන් දැන් වැදන්නද 11 පිළිමා මේ සාමාන්‍ය පිළිපද තවත් අවුරුදු 20 කට එහෙම නෙමෙයි 8 වෙනි පන්තිය 10 වෙනි පන්තිය 12 වෙනි පන්තිය පස්සේ දරුවන්ට දෙන්න ඕන ඒකට දෙන්න ඕන පුළුවන් වෙන රජයේ වගකීම ගන්න ඕනේ ඕවිත් ඕල්ට විශේෂ වාහිර මොනවාද ඕල්ට ඕන ඒ කියන්නේ වොකේෂනල් ට්‍රේනින්ග් වෘත්තීය පුහුණුව සඳහා ඔවුන්ට අවස්ථාවක් දෙන්න ඕන තමන් කැමති විදියට වැඩ පිළිවෙල. ඒවද කරන්න පුළුවන් රොබර්ට් සයන්ස් නම් නොවේ. මේ ඕන වෙලාවක පැහැදිලිව කරන්න පුළුවන් මේ අහන නිසා හැම වෙලේම මේ නීතිය ගැන කතා කරන හිඳ මම ඔබට කියන්නේ නීතියේ ආධිපත්‍ය තියෙනවා නම් මේ වෙලාව සරල ප්‍රශ්න. දැන් ප්‍රශ්න දෙන්නේ. රටේ පොදු සම්පත් මංකොලේ ඇතුවන නාට්‍ය සම්පූර්ණම ඇතුවන රාජ්‍ය නායකයා ඉරයන විදිහට නීති ඇරුවා නම් මේක තමයි ඒක තමයි කියලා තියෙනවා. ආයේ මේ දැක්කී නාමිකයත් ආයේ දිස්පස්සේ ගවන්දී කියනවා. රාජ්‍ය නායකයා කරන කිසිම අපරාධ වර්ධකව අධිකරණයට ගේන්න බෑ කියලා. නමුත් මේක කොළ මේක මේ කරන්න මේ ගේන්න හදන ක්‍රමවේද රට හරිතකට ගේන්න කරන නිසා මේක පුද්ගලික සතපහක වාසියකට දෙවද නෙමෙයි. මට අපේ රටට මෙහෙම කවුරුත් වෙන්න දෙන්න බෑ. අධ්‍යාපනය බලනියලගේ සෞඛ්‍ය මේ මම කියන්නේ නීති ආධිපති නැතුනම් එකින් එක වෙනදී අපිට ගියාම මොනවද තියෙන්නේ? රෝහලට ගියාම බෙහෙත් ටික දුන්නොත් කොලේ ගියද පිටින් ගිහින් බෙහෙත් ටික ගන්න. හරි රෝහලෙම යන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඇඳ එක්කෙනෙක් ඇඳ උඩ එක්කෙනෙක් ඇඳ යට. ගන්ධ දැන රෝහලට තත්ත්වේ පොදු රෝහලකට යන්න බැරි තත්ත්වෙට රෝහල් අධිස්වයවේ පත් වෙනවා. අනිත් කන්ටවල මොකද නීති ආධිපති තීරණවල කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? සම්පූර්ණ සෞඛ්‍ය සේවනෝ මිලේ. හත පහක්වත් ඔබ ගෙවන්නේ. දොස්තරවරු අපි දු ගාල නම් ගාල 25ක් හරි 50ක් හරි යනවා දොස්තරවරුන්ට වෙන් කළා තියෙනවා කලක්. ඔවුන් ඉදිරියට එන සෑම රෝගියෙකුටම රජයෙන් ගෙවන්නේ. ඔවුන්ට ගෙවන්නේ රජයෙන්. ඊළඟ ඔවුන්ට ස්පෙෂලිස්ට් එකක් කරනවා නම් ඒකේ දොස්තර තමයි එතන රිෆර් කරන්නේ. මමගේ කතා කරගෙන යන මම කියන ඔබට ඇහෙනවා කියලා. ඇහෙනවද? මම ඔබට කියන්නේ ඊළඟ ඒ සෞඛ්‍ය සේවයේ මේ විදිහට පාත්කාවගෙන යනකොට සම්පූර්ණයෙන්ම රජයේ මේ සම්බන්ධයෙන් වීදම තරනකොට ඔබ ගිහිල්ලා දොස්තර දුවට තින්දුව ඔබට දෙන තුන්දුව අරගෙන ගිහිල්ලා පාමතිකට ගිහිල්ලා බෙහෙත් ගත්තාම සම්පූර්ණ බෙහෙත් වල වැය වරන්නේ රජේ. ඔබ ගෙවන්නේ නැහැ. දෙන්න පවු හැද්ද පාය 95 දෙකේ අපිටත් එක නිශ්චිත ගාක්වා කය කරන්න පුළුවන්. සම්පූර්ණ බේතර වැය බාර දරන්නේ රජයේ මොකද කරන්නේ? පුළුවන්. ඒත් සම්පූර්ණයක් නෑ. රාජ්‍යාලයම සුරක්ෂිතයි. ඒක හින්දා ඔබට සෞඛ්‍ය සේවය ඔබට දරන්න පුළුවන් රජයේ. දැන් ඔය කියන්නේ විගණන කාර්යපත්‍රයේ රාජ්‍යයම වසරකට 1 ට්‍රිලියන් කියන්නේ බිලියන 10යි. ඉතින් මේ නාගරණද කියන බිලියන 19 බිලියන 2000කට එක ඉතාල කුළු දෙයක්. ඔබට කියනවා අද රාජ්‍ය ආදායම කියන රජය රැස් කරන්නේ ලැබිය යුතු රාජ්‍ය ආදායමෙන් 30%. කොයිට අඩුවේ ලැබිය යුතු රාජ්‍ය ආදායම 30%ක් තමයි මේ 1 ට්‍රිලියන් කියන්නේ. ඔක ඒක දෙගුණයක් කරන්න පුළුවන් මේක පස්සේ ප්‍රමවේදී කියන්නේ. මම ඒකට උපයපත් කරනවා.
මම කියන්න ඉස්සර මේක කියලා ඉන්නවා ඔබට. දැන් සෞඛ්‍ය සේවය හරියට රාජ්‍යයදම රැකගෙන ක්‍රමවේදයක් එනවා අපිට පුළුවන් වෙනවා. දැන් ඔබ දැක්කා හම්බන්තොට දෙන හොස්පිටලයක් හදලා පොතර කොහෙද මේ දෙල්මා කොහෙද රජේ හම්බෙච්ච එක මේ දෙකෝලංගේ තියෙන පිළිපෙදීම නිසා බලන්න මොනතරම් නීචද නින්නද කියලා මම කිව්ල එතද කියලා ඒක ෆොටෝග්‍රාෆ් ඔක්කොම ගත්තා. පර්ණ රජේ කෙනා හදපු හොස්පිටල් එකේ ඉඳන් මේ රජේ උන්නේ විරුද්ධ කරන්නේ. මොකද්ද මේ විවිලු? බිලියන 8ක් වීදම් කරපු හොස්පිටල් එක මලකට කාලා මෙන්න මෙන්න ඇදෙන අවුරුදු ගණනාවක් මොන අපරාධයක්ද කියලා පැත්ත කලාපේ ඉන්න මහජනතාව වෙනුවෙන් මහින්ද රාජපක්ෂ රජයෙන් හදපු නිසා ඕනේ විරුද්ධ කරගෙන. මොකද්ද මේ විවිලු? එම් වෙන්න පුළුවන් අන්දරට. සෞඛ්‍ය සේවය හරියට පවත්වාගෙන යන්න පුළුවන් රාජ්‍ය රාජ්‍යාලයම හරියට සුරක්ෂිත වෙනවා නම් ඒ හොස්පිටල් එකේ තියෙන බිලියන 8යි. බිලියන 10 10ක් වැය කරනවා නම් තට්ටු 10ක ඇඳන් 1000ක් තියෙන රෝහල් කලාප 9 හදන්න පුළුවන් 9ක්. දැන් පොඩ්ඩක් හිතන්න මේ මම මේ නම් කියන්නේ. මේක තමයි අර විකල කාලිකුලියත් එක්ක කතා කරලා අපිට තියෙන මිනා වෙන්න. මොකද අපිට මේක ඔබව සම්පූර්ණයෙන්ම ඇත් දෙක බැඳලා ඔබව තියෙන්නේ. මේකෙන් අපි කඩලා මේකෙන් අපි නිදහස් වෙනවා. මේක නිදහස් වුණාම මේ රට ඔක්කේම කොච්චර කාලයක් ගත වෙනවද රට හදන්න ගේන්න. අවුරුදු 5යි යන්නේ. ඔබේ රට හරිතැනකට ගේන්න ගත වෙන අවුරුදු 5 70යි. මොනවද මේකේ රාජ්‍ය සම්පත් මංගල කෑවල දාන්න දේ මොකද්ද තියෙන්නේ? මේක මහජනතාවගේ ඉල්ලීම. ජනතාවගේ සමීක්ෂණයක් කළා. ඔබ මේ ගැන කියන්නේ මොකක්ද? ඔබ මේකට එකඟද නැද්ද? මරණ දඬුවම සම්බන්ධයෙන් මොනවද මහජනතාව කියන්නේ දැන්ද? 100ට මම 90කට දෙහා කියන්නේ දඬුවම දෙන්නේ. පැත්තේ මහජනතාව කියන්නේ am I right? 80% මේ මහජනතාව ඉල්ලනවා. ඒක මේ කියන්නේ මේක මහජනතාවගේ ජනතා සමාජපද්ධතියක ගෞරවණීය ව්‍යවහාරයක්. ඔබ කියනවා නම් 49% කියපන එපා මරණ දඬුවම දෙන්න කියලා කිව්වත්. හරි? දැන් 80% කියනවා මරණ දඬුවම දෙන්න කියලා. මොකද? මේ මංකොල්ලේ හැටි මොකද? නෝත දෙන්න ඕනේ මරන්න නෙමෙයි අතට මේ කියන්නේ. නවත්තපල්ලා මේ වැඩි. අතෝනේ එලා මරණ දඬුවම නෙමෙයි. මේ වැඩේ නවත්තපල්ලා. දැන් මේ ඇති හොඳටම. මේ රට දැන් බලන්න නැති වෙලා ගාව හොඳම ඇති නවත්තපල්ලා. අපි දැන් කියමු සෞඛ්‍ය. ආධ්‍යාත්ම ප්‍රාණලේක නීති ආධිපති නැතිවෙච්ච මොකද උනේ ප්‍රාණලේක? අද තියන්ඩෝනේ දුම්රියකට නැක්කම ඔබේ තත්ත්වය. ඔබට කලක වෙලා දැනන දුම්රියක් තියෙනවද? ඔබට කලක වෙලා දැනන බස් රථයක් තියෙනවද? ඔය යාළුවා මහත් ගියාම බස් එකක් එන්නේ. එහෙම නෙමෙයි. අපිට තියෙනවද නිශ්චිතව 8:59 ට බස් එකක් තියෙනවා. 8:12 ට ලංකාවේ ක්‍රමයක් තියෙනවද? නැහැ. පිටිච්චේ තියෙන බස් රථයක ආරෝ බස් දුවනවා. ඒකත් යන්නේ මොක්කු දයන්නා වගේ. දන්නවනේ ඔබ දුම්රිය තත්වයේ ඊර් ගැන කතා කරන දෙයක් නැහැ. මුන්නාන් නීති ආධිපති දෙන රටවල දුම්රිය සේවයේ බස් සේවයේ පාත්තාගෙන යනවා. ඒ රටවල බස් එක 8:44 ගියොත් 8:44 බස් එක යනවා. හමත් එක මගේ පාත්. බස් එක හරියට නිශ්චිත වෙලාවට යනවා. එක මගේ පාත් නැහැ බස් එක ඇවි. ඔබ යන්නේ වැදගත් රාජකාරියක් වෙන්න පුළුවන්. ඒක බස් එක හරිය වෙලාවට ඕනේ. කවුද ඒක උඩ ගෙවන්නේ? කවුද ගෙවන්නේ? රාජ්‍යයෙන් ගෙවන්නේ. බස් එක දුම්රිය හරියට තප්පරයට දුවනවා. ඒක මොනවා ඒ ගෙවන දේ ඒ සම්පූර්ණ රජේ දරන්නේ. ඒ රජේ දරන්න පුළුවන් නීතියේ ආධිපත්‍ය. රට මංකොල්ල කන්න බැහැ. රට මංකොල්ල කන්න බැරි වුණාම පස්සේ මේ සමස්ත ක්‍රම වේදයේ හරි විදිහට ක්‍රියාත්මක වෙනවා. දැන් ඔබට පැහැදිලි ඇති මේක. එතකොට එහෙමනම් ප්‍රවාහණය දැන් මේ කතා කරේ මම මේ ලින්ක් කරන්නේ හැම විටම ලින්ක් කරලා පෙන්නන්නේ ගැට කාලයකට යොමු කරලා පෙන්නන්නේ ඔබට මේකේ තියෙන වැදගත්කම පෙන්නලා මේකේ මොහුගේ නිදහස උත්තරගත්තම අපිට කොහෙද වැරගෙන යන්නේ එළපත ගන්න මේ ආයතන ප්‍රවාහණය ධර්ම සෞඛ්‍ය අධ්‍යාපනය ගන්න ඊළඟට කුසිකර්මය ගන්න අද අපේ කුසිකර්මයේ තත්ත්වය මොකද්ද කියලා බලන්න මට මතකයි 2015 නොවැම්බර් මාසේ 20 වෙනිදා ආපහුනේ කවුද රජි කරුණානායක මහත්මයා කියන තමන්ගේ බජට් එක අයවැය විවාදයේ ඉදපත් කරන කියන
අකාරයෙන් කරන්න එපා. අපිට හාල් අඩුවෙන් කියන්න පුළුවන්. ඉන්දියාවේ මාර්ගය. ක්ෂ කතාව මේ රටේ ජීවන ආලියවන කෘෂිකර්මයට මේ මිනිස්ස සාලකන හැදෙනවා. මේක සති 3කට පමණ කල ජපානයේදී කිව්වා. මම ජපානයේ ගියාම ජපාන් රජයට ඉංගලන්ත ඇමරිකාවේ කියනවා කෘෂිකර්ම අතාරින්න. එළවලු පන්තුරු අපි දෙන්න. හාලු අපි දෙන්න. මාසුත් අපි දෙන්න. මොකද ජපාන් රජයේ කිව්වේ. ඔබලාගේ ඔබලා තියාගෙන අපි මේක අපේ ජීවන ආලිය. අපි කෘෂිකර්මයේ අපි කලවැදි ඒක අපි කවදාකවත් දෙන්න කරන්නේ නැහැ. එන්නේ එහෙම රටක් කරලා. රට ගැන හැඟීමක් තියෙන රාජ්‍ය නායකයෝ කවදාවත් තත් පාව දෙන්නේ නැහැ. කිසිම හැඟීමක් තියෙනවද? අසු මාත්‍රයක තමගේ මාතෘකාව ගැන හැඟීමක් තියෙන කිසිම රටක් කරන්නේ නැහැ. ඒක තමයි කිව්වේ ප්ලේටෝ. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී කියන සංකල්පය රටක ප්‍රයත්නවාද නම් අනිවාර්යයෙන්ම කවුද ඉන්නවලු කියන්නේ? රාජ්‍ය නායකය පාරිශුද්ධ වෙයි. ඔහු ඇවිල්ලා මේ විදිහට මංකොල්ල කාලා රට කෝටි ගණන් වලින් මංකොල්ල කාලා හිතේ පෑරෙන මහජනතාවට කරපු අපරාධයට අධිකරණයෙන් දඬුවම් නොදුන්නට ඇයි හද සාක්ෂි හැම වෙලේම උන්ට දඬුවම් දෙන්නේ? ඔබ ලකින්න ඒක තමයි අර තිරුපුත් තරාදී කියන මේ තිරුපුත් මේ කට්ටිය මෙතන වාදි වෙන්න තිරුපුත් තරාදී වාදි වෙන්නේ හද සාක්ෂි උන්ට හැම මොහොතේම දඬුවම් දෙන්නේ. කුසිකර්මයේ ගත්ත ඔබ බලන්න දැන් අපේ ඔබ දැක්ක පසුගිය ආරේ වී අතෙන් නෙළපු ගොවියන්ට ඔබ දකින්න ඇති මාධ්‍යවල විකුණා ගන්න බැරුව වී අතෙන් විකුණා ගන්න බැරුව කොළඹ මේ ගෙනල්ලා නම් පෙන්නවා ඒක වී අතෙන් 2 කිලෝ එකට අන්තිම රුපියල් 16 18 වෙන තත්ත්වයකට කිමද වැටුණා අන්තිමට ඒක අසරණ ඔබ දන්නවා මේ ලංකාවේ ගොවියෝ සැලකිලි ප්‍රමාණයක් වාර්ෂිකව සිවිල් දිවි හානි කර ගන්නවා තත්ත්ව ණයගේ වාරන්ත මේක ඇත්තද නැද්ද ලංකාවේද ඒ වගේම ඔබ දන්නවා ලංකාවේ ගොවියෝ සැලකිලි ප්‍රමාණයක් කවුද 29 30වස් මාසයක් දිනනවා මේ මල ජරා වුණ කැඩ්මියම් ආතලික මර්කරි මේ ලෝකේ කිසිම රටක පාවිච්චි කරන්න දෙන්නේ නැති කුසි මොකද කෘමි නාශක වල් නාශක අපිට මේවා දීලා මුත ආත්මික කිසි ප්‍රශ්නයක් නැහැ අවිල්ල මේ සම්බන්ධයෙන් ඉන්නවා අධිකාරියක් වුන් කියලා එක ඒක එච්චර ලොකු ප්‍රශ්නයක් ඇති මේ 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 භාරතයේ වටදක් නැහැ නමුත් අපි දන්නවා ලෝකේ වැඩියෙන්ම අපි කන හාල් වල වැඩියෙන්ම කැඩියම් තියෙන රට මොකක්ද? මේ ශ්‍රී ලංකාව. බලන්න. දැන් ඔබේ පොළවේ මේවා ගහලා 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 හත ගන්න වී ඇටේ වී කල්ලේ වී ඇටේ ඔබගේ හාල් වලට කියලා ගත්තම මේක අපි කන හාල් වල මේ මල ජරාව උපුටු. මේක තමයි අපි කුස්කාරයට පත් කරලා තියෙන්නේ. එහෙමනම් ඒක සම්පූර්ණයෙන්ම ලෝකේ දියුණු කිසිම රටක පාවිච්චි කරන්න නැති මල ජරාව තමයි අපේ රටවල ගොවියන්ට දෙන්නේ. ඔකට ප්‍රශ්නයක් නැහැ. ඔච්චර මරණ දානුත් නැහැ. උන්ගේ ළමයි නෙමෙයි මැරෙන්නේ. මේ කර්මාන්තයේ ඉඳලා ඉඳිත් එනවා. එහෙමන මොනවද වෙන්න ඕන? ගොවිය ඇවිල්ලා ඔබ දහම ඇටි දඟුල්ලේ එතන ගියාම ගලේ දෙක ඇවිල්ලා නම් ට්‍රැක්ටර් පිටින් හලලා යනවා විකුණ ගන්න බැහැ. තමාර අස්සල්ල මිලක් නැතුව දාලා යනවා. මොනවද මේකට වෙන්න ඕනේදී? ලෝකේ වෙන රටවල කොහොමද මේවා මේ මේව කොහොමද කරන්නේ? ඒ රටවල තියෙන සිටිසන් ඇඩ්වයිසර් බියෝ කියලා තමයි ඒ කියන්නේ පුරවැසියාට මේ විදිහට රජයේ හැමතැනම ඇති කරලා තියෙනවා ඔවුන්ට තොරතුරු ලබා ගැනීමට ඒ වගේම ඔවුන්ට උපදෙස් දීම සඳහා කාර්යයක්. ඒ වගේ තියෙන ඔවුන්ට පහසුකම් දීලා තියෙනවා. Tamange අස්වැන්න නිරන්තර කලින් දුරුගොඩේ පිටට පුළුවන්. එතන අල නිෂ්පාදනය කරනවා, නිරිස් වෙන්න පුළුවන්. මොනවද ඕනම කර්ම ඕනම කුසිකර්ම ඔවුන්ට කියනවා ඔබේ නැස්වන්න දෙලන්ද කලින් ගෑල්ලා අපේ මේකේ දාන්න. දාන්න දෙනවා මොකද අන්තර්ජාලයේ දාන්න දෙනවා මම අහවල් දාන්න මගේ අස්වැන්න දෙලන්ද. එතකොට මේ ලංකාවේ නම් එතකොට කීල්ස් එකටද එහෙම නැත්නම් ඔය කියන ෆුඩ් සිටි එකටද එහෙම නැත්නම් ලාෆ් එකටද කොල්ලන් ඉඳලා නැත්නම් ඒකට ඔවුන් එක්ක ගන්න දෙනු කරලා ඔවුන් එක්ක මිලක් දීපලා ගන්න පුළුවන්. එතකොට අතරමැදියේ දැන් අද අතරමැදියේ සම්පූර්ණ මේකේ කසාමන්නේ අතරමැදියේ ඉවත් වෙන. අතන මෙතන කරන්න තියෙන එකම ජොබ් එක මොකද්ද? එතන ඉඳලා මෙතෙන්ට ප්‍රවාහනය කරන එක පමණයි. ගොවියට නියම මිලකුත් ලැබෙනවා. ඔබට වෙළඳපොළට ගියාම හරි මිලට ඔබට අලුත් නිෂ්පාදනයක් ගන්න පුළුවන්. නේද? රොකට් සයන්ස්. මොන්නේ කතාන්නේ රොකට් සයන්ස්. අනිත් එක බලන්නේ නිෂ්පාදන කොහොමද කියලා අපේ කර්මාන්තය නිෂ්පාදනය කියලා ඉඳලා පාරිභෝගිකයාට අතට එනකොට 50% වැඩි විසිකරනවා.
ඇයි ප්‍රවාහනින් ඔබ ඉදීන්න ඔබ දකින්නද ලෝකේ දැන් මම දකින්නවා දැන් අර කොහෙද සෝමාවතීද කොහෙද අර ඇමරිකන් සමාගමක ඉතින් කෙසෙල් නිෂ්පාදනය කරනවා ඔබ දකින්නද කෙසෙල් එක කෙහෙල් පිටියක් විසි කරන්නේ ඇයි ඒක ලස්සනට පැක් කරලා බොක්ස් වල එවරිදින් වගේ පැක් කරලා තමයි ඒක ගෙනියන්නේ අපි මොනවද වගේ ගහනවා ලෝරි වල පැක් කරලා කරලා කෙසෙල් වලදී භාගයට භාගයක් විසි කරනවා මොන මේවා තමයි මේ නාට්‍ය මේ නාට්‍ය විනාශ වෙක නවත්තන්න නම් මේකට තියෙන්න ඕනේ නැවත මොකද ක්‍රමවේදයක් රටේ නීතියක් එහෙමනම් අපිට මොකද සිද්ධ වෙලා තියෙන්නේ දැන් මේක කුසිකර්මය වෙටි පාද කුසිකර්මයේද ප්‍රවාහනයේද සෞඛ්‍යද අධ්‍යාපනයේද මේ හැම දෙයක්ම හරියට පාත්වාගෙන යන්න මොකද අවශ්‍යද දෙකේ උත්තර මොකද අවශ්‍යද රටේ පැහැදිලිවම කාට සමානව කියන්න අනුග්‍රහතාවය නම් දෙබර වැඩක් නැහැ අනුග්‍රහතාවයේ දොරසිරි වගන්තියන් කියන රටේ නීතිය සාම දිනාකම සමානව නීතිය රට වර්ණයට අයිති ඇත්තේ ඔයන නාමට පමණයි ඔබ ඇති වැඩක් නැහැ අපි ඔක්කොම අක්‍රමණ කරලා තියෙන නීතියක් නැති නිසා ද කරුණාකරලා තේරුම් ගන්න මේ නීතිය මේ ගේන්න හදන වැඩ පිළිවෙල මේක සම්පූර්ණ නාමක සම්පූර්ණයෙන්ම අගොල්ලන මේක කවදාවත් රට ඡන්දයේද මිත්‍යා දෘෂ්ටිකෝ කවදාවත් කරන්නේ නැහැ දැන් අපි කතා කරමු මෙතන ඉඳලා දැන් මේක සඳහා ගෙනා ප්‍රමවේදේ මොකද මම දන්නව ඔබට ඔබ දැනගන්න මේක ප්‍රශ්න ඇති කොහොමද ඒක ක්‍රියාත්මක කරන්නේ දැන් ඔබ දකින්න ඇති නොයෙකුත් කීප දෙනෙක් මම පාලන්න අදාලා එක කියන කෙනා ඔවුන් කෙලින්ම නැහැ කිසි කෙනෙක් පාලන්න අදාලා දෙන මේක කරන්න බැහැ මේක මේක දෙයක් ලෝකේ කොහොමද කියලා නැහැ මේකින් තමයි සම්පූර්ණ ජනතාවලුම ගැලවීම හරිනම් දෙසිවිසි පාත් එක්කම එකට වැළඳෙන්නේ මේක තමයි දෙපන් මම ඔබට මේ දේ කියන අය ගැන කියන්නේ දැන් මේ අද ක්‍රියාත්මක වන රටේ නීතිය තමයි උත්තරීතර නීතිය හැටියට දෙන 1978 අනුව කොහොමද ඒක සම්මත කළේ ඒක සම්මත කළේ 1972 සම්මත කරපු ආණ්ඩුවේ අතාවේ ප්‍රතිපාදන ප්‍රකාර ඒකට අවධානය යොමු වෙන්නේ 72 ආණ්ඩුවේ අතාව කොහොමද සම්මත කළේ ඔබෙන් ඇවිල්ලා බලන්න ජනතාවගෙන් ඉල්ලුවා 1948 සහ 46 සම්බන්ධ කරගෙන සිලෝන් කන්ස්ටිටියුෂන් ඕඩර් ඉන් කවුන්ස් ලේකින් අපේ එතන දා සුද්ධ ඥාන ප්‍රත්‍යාව ඔබෙන් අහලා සම්බන්ධ කරගෙන මානවයතාව නොවේ ඒක ඕන් නොබේ අංගකට පටන් ගත්තේ ඒකෙ තිබුණා 29 නිවගන්තිය ප්‍රකාර ලංකාවේ රජයට නාම ආනුග්‍රහතාව සම්පාදනය කිරීම සඳහා ප්‍රතිපාදනය තිබුණා ඒකෙන් ගැට ගහලා තිබුණා ඒගාලා ඇවිල්ලා ඔබ ඉදිරියට ඇවිල්ලා බලේ ඉල්ලුවා ජනතා පරමාධිපත්‍ය මේ රටේ බලධරයා ඔබ ඔබේ බලය ක්‍රියාත්මක කළා මේක අපි චේතනාන්විතව ප්‍රතික්ෂේප කරන්න අපි කරමු ඒකට ඔබ බලය එහෙමනම් පළවෙනි අනුග්‍රහයත් තා මේ රටේ ඔබ සම්මත වූ අනුග්‍රහයත් 1972 සම්මත කළේ කාගේ බලයෙන් ඔබේ බලය ඔබේ බලය ඔබ ඍජු මතයත් පොදල සුද්ධ නීතිය අල්ල නිසි කළා චේතනාන්විතව ප්‍රතික්ෂේප කළා දැන් මේ කට්ටිය කියනවා මේක වැරදි මේක තව උන්දරීතර දෙයක් ආනුභවයතාව කියන්නේ ඒකින්ද හැම විටම මෙන්න මේ තිබුණ තරහ දැන් තියෙන ව්‍යවස්ථාවේ තියෙනා මේව කතාව ව්‍යවස්ථාව අවලංගු කරන්න නම් හෝ පරිචින්න කරන්න හෝ සංශෝධනය කරන්න නම් අනිවාර්යයෙන්ම මහජනතාවගේ කියන්නේ ඔය තියෙන ප්‍රධාන අංග ටිකක් තියෙනවා ඒව වෙනස් කරන ජනතාවගේ විශේෂ ආනුභවයතාව සම්පූර්ණයෙන් පරිචින්න කරන්න ජනතාවගේ අවශ්‍යතාවය නම් ඔබට මම කියන්නම් ඔබ මේගොල්ලෝ කරපුණ හැටි ඔබේ පරමාධිපත්‍ය බලයට මේ 225 සාල් දුන්නේ නැති ඔබට මතක ඇති ඉන්දියන් රජයට උවමනා කළ එක අවස්ථාවකදී උතුරට පළාත් සභාවක් කියන මොනවාද ආර්ථික කළේ මේ ජනතා පරමාධිපත්‍ය නිමුසුවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිදහසේ කතා කරන්න අවස්ථාවක් දුන්නා කොහොමද ඒක සම්පත කළේ 13 වෙනි අර්ථ සංසදයේ සම්මත කළේ ඔබට මතකද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුගේ ඔක්කොම ගෙනාලා හෝටලයකට ගොඩ කරලා තිබ්බා. ගොඩ කරලා තියෙන පෞද්ගලික බස් වලින් පාර්ලිමේන්තුවට අත උසුවියා. ඔන්න ජනතා පරමාධිපත්‍ය ක්‍රියාපන්දල පළාත් සභාවේ ආධුන මන්ත්‍රීවරයා. 13 වෙනි අර්ථ සංසදයේ 13 වෙනි අර්ථ සංසදයේ තමයි ඔබ කලින් යදලා දාපු එළියට දාපු මිනිස්සු පාර්ලිමේන්තුවේ ගේන්න ගෙනාවේ ක්‍රියාත්මක සංසදනය.
ආණ්ඩුවේ 99 ආයතන කියන වරන්තිය කියනවා ඔබ ප්‍රතික්ෂේප කරපු අයට පාර්ලිමේන්තුවට කියන විගතක් වන්සනේ මම ඔබට කිව්වා ඒක අත්හල නොහැකි බුදු ආගත හැකි නොහැකි බලයක් තමයි චන්දබය කොහොමද මේක කළේ 1988 මැයි මාස 4 වෙනිදා පාර්ලිමේන්තුව කියන ඔයත් සංසදනය පාර්ලිමේන්තුව රිසෝල්ට පාර්ලිමේන්තුව කියන නොයේ ඒක කියන්නේ ජාතික ලැබුව කියන සංකල්පයක් හඳුන්වා දෙනවා ඒ ජාතික ලැබුවෙන් පාර්ලිමේන්තුවට ගේන සම්බන්ධයෙන් ඔබට දෙනවා බලය දැන් ඔබ දකිනවා පාර්ලිමේන්තු නාම යෝජනා සමග මේ දෙකම එකට මහජනතාවගේ විපත් කරනවා ඒක ඡන්දෙ දෙන්න කලින් ඔබ දකිනවා කවුද ජාතික ලැබුවේ කියන්නේ කුඩාක් පරිවර්ත යන්නේ චේතනවල අධිකාරය පාර්ලිමේන්තුවට ගේන්න තමයි මේක යෝජනා ඔබ තුප්පු දෙකේ වැඩ බෑ ඔයගේ දැන් කටව තරමේ වුණත් බෑ ඒක සම්පූර්ණව තනන වාහන පාවිච්චි කරනවා ඒක ඒ තන දෙයක් එහෙමයි ඒ කාලය තුල රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් කලිපුත්කලේ පාර්ලිමේන්තුව නැවත මාස තුනක පස්සේ පත් කරනවා ජනාධි අග්‍රාමාත්‍යවරයා සමග ඒ විදිහට විශේෂ කැලේ ප්‍රදේශක සභාවක් තමයි හැබැයි ඒකත් ඔබ දකින්න ඇති දැන් ඒකට මේ එක්කෙනෙක්වත් මේ රට කනාය පිළිගන්නේ ඒකට එන්නේම සත පහක් දන්දය ඔබ දන්නවා මම කියලා ඇති දැනත්ව 25 දෙකෙක් නෑ කියන්නේ ඒ කට්ටිය රාජ්‍ය කරගෙන යයි ඒ සඳහා අවශ්‍ය කරන ප්‍රතිපාදන ක්‍රියාත්මක මොකද මේක ඔබපත් කරන ව්‍යාපාරය ඔබපත් නම්කත කරන ව්‍යාපාරය එකට ගානක ලස්සනටදී කොහොමද ප්‍රමෝවේදේ හාල් ඒ කාලය දුරට අවශ්‍ය කරන පිරිවැය කොහොමද ආරම්භ වෙන්නේ අවශ්‍ය පොඩි වෙනාවක් තියෙනවා දැන් ඔබ දකිනවා මේ ප්‍රකාශයේ දැන් ඔය කට්ටියක් තියෙනවා හිතමු ජනාධිපති කෙන එක රටක් එක දැක් එක නිදියක් කරනවා ඒ වගේම මුස්ලිම් ප්‍රජාව තම කියන මුස්ලිම් මහතු මුස්ලිම් ප්‍රජාව ඕකින්නේ ඔවුන් බලපතල පීඩනයකට පත් වෙලා තියෙනවා මේ එක රටක් එක දැයක් කියන දේ එක නීතියක් කියන සංකල්පයේ ගේන ප්‍රධානම හේතුව තමයි අර අවුම් වටේ නම් මේ ළමයි විවාහ කරගන්නේ ඒක සදාචාරයක පටිකයි ඒ වගේම තමයි රටක එහෙම එක කට්ටියකට ඒ විදිහට දෙන එක වැරදි වාර්යාව තුනක් හතරක් පාවා ගන්න ඉතිරිවක නැින්න ඔය ස්පිකයන් වන් මේකට මා අදාළද එතකොට එහෙමනම් එවනම් එහෙම ජන මාර්ගයකට එහෙම වෙන්නේ. රටේ නීතිය ලෝකෙ මෙල රටවල තියෙන විදිහටම එක නීතියක් ගන්නවා. ඒ වගේම තමයි මේ ප්‍රශ්නයට විසඳුමක් ගේනකොට දැන් ඔබ කිව්වා මුස්ලිම් කාන්තාවෝ ප්‍රශ්න කරනවා කියලා ඇත්ත. උන්ට පේනවා මේ දේ. ඔබ දකින්න සෞදි අරාබියේ මොනවද අරකින් දැන් ඉන්නේ මොනවද කියන්නේ? කාන්තාවන් 2000ක් තියලා ඉන්නේ. ඔය වහලද ගැත ගහගෙන ඉන්නේ ලංකාවේ ගෙනාවේ කවුද? මේ රටේ හිම නැහැ මුස්ලිම් අරසත මුස්ලිම් සංස්කෘතිය හිම දෙවල් නැහැ. ලංකාවේ කිසි මුස්ලිම් සම්ප්‍රදායක ඔබ දකින්නේ නැති අර හිටපු මුස්ලිම් කොන්ෆරන්ස් එකේ තියෙන කවුද අස්ම කොහොමද ඒගොල්ලෝ ඉන්නේ අත් වහගෙන කොහොමද ඉන්නේ නැහැ අපිත් එක්ක ලක්කන් දෙවිවත් වුණා අපි එතන නැවත කැඳගෙන යනවා මේ වැඩ පිළිවෙලේ
ෆවුන්ඩේෂන් එක ගැන සත්‍යතාව කියලා. මේ ෆවුන්ඩේෂන් එක මොකද සත්‍යතාවේ ඉතාම ප්‍රබල දෙයක්. ඒකේ හමුවේ කිසි කිසි දෙයකට බිය සැක කිසි වෙන්නේ නැහැ. එතන නැතිගෙන උඩ මේ වැඩේ කරන්නත් ඒක තමයි මේ මේ වැඩ පිළිවිදින්දී අන්‍යාගම් වල සිල්ලනක් එකට එකතු වෙන්නේ උන් දකින්නවා මේ බුද්ධහානමනේ හේතුඵල වාදය නැති කියන්නේ reaction as equal opposite reaction කියන එක බෞද්ධ දර්ශනය ඒක ඒක ඇවිල්ලා මේ නිකන් කවුරු කීපපල්ලි දානවා නෙමෙයි පච්චත්තම් වේදිතම්මෝ විද්‍යෝ නීති කියන ඔබේ ඔබේ ප්‍රඥාවට ගෝචර වන ප්‍රමාණය ධර්මයේ ඇතිරෙන්නේ අපි උගන්වලා තියෙන්නේ සත්‍යන්නේ එකිනෙ මේ කුඩේ ඇතුලේ ඕනම ජනමාර්ගයකට කිසිම ගැටලුවක් නැතුව ඉඳලා. හරි. මෙත්තජ සම්බුලෝකප්පේ මාන්තභාවයේ අප්‍රවිමාණ කියලා මේ ධර්මයේ කියන්නේ. එකිනෙ මේකේ මේ හැදෙන්නේ මේ මෙහෙවන ශක්තියක් තියෙනවා. හරි. ඒ ශක්තිය ඔබ දක්වනවා. ඒක කියන තතු පමන් සත්පුරුසන් වදාගිය වගේ සත්‍යඥානෙච්ච පස්සේ දෙකම මේක වෙන කිසිම දෙයකට ඇලිච්ච කෙනෙකුට මේ වැඩේ කරන්න බැහැ. හරි. මේ වැඩේට එනවා නම් සම්පූර්ණ ස්කන්ධ පංචකේ ඇලි ගැලි වැලි කියන අර කියන්නේ ආරති විරති පාපා කියන ඒකේ ඉන්නයි නෑ හැම දෙයකම ඵලයේ ඇලිම හරි මේක ප්‍රහාණය කරනවා හරි ඒක එහෙමයි තමයි මේක කරන්න පුළුවන් ඒක නිසා මට හොඳට විශ්වාසයි තව ඉදිරියට යනකොට ගෞතම ස්වාමීන් වහන්සේලා බෞද්ධ දර්ශනයේ හැදිරෙන ස්වාමීන් වහන්සේලා රට පුරාමේ හඳුනනවා ඒක නම් වෙනවා ඉතින් මොකද දැන් තමයි ස්වාමීන් වහන්සේලා ගොඩ දෙනෙක් මේකට කතා කරනවා yes please මට අපි වෙනස් වෙනසක්
ආගම බේස් කරලා ජාතිය බේස් කරලා ඒ වගේ දැන් මුස්ලිම් බෞද්ධ සමාජ ඒ විදිහ දේශපාලන පක්ෂ හදන ඒ වගේ සමාජ රටාවේ වාර්ගික කොටසට විනිද රට බිහිද ඒ වගේ ශ්‍රීලාංක ජනිය කොහොමද කියනවා සිංහල මහජන තමිල්ලා මේවා සියල්ලම ලංකාවේ ලංකාවේ කිසිදු ජාතියක් ආගමක් පදනම් කරගත්ත කිසිදු දේශපාලන පක්ෂයක් පමණ නොවේ වෙන කිසිදු සංවිධානයක් හෝ ආයතනයක් කවි පවත්වන්න ඒක මේ අපි අවස වෙනවා. එපමණක් නෙවෙයි. රජය දැඩි තීරණ ගන්නවා මිනිදිරිට වකන්න දෙන්නේ. ජාතිය ආගම ඉස්සලද ඒක මත පදනම් කර ජන වර්ගයකට වෙන්කොට දැක්වීම. එමුණ තරම් කියන්නේ ඩිස්ක්‍රිමිනේට් කරනවා. ඒක සම්පූර්ණයෙන්ම හරියෙන් නීතියෙන්ම තහනම් කරනවා. මොකද මේකට අපි අරගෙන එක දැක්. එක දැක් වෙද්දී ඔක්කොම එකම වෙන්නේ කියලා. ඒක අනිවාර්යයි. එනි ප්‍රශ්නයක් ජනාධිපතිවරණයට හෝ මැතිවරණ ඉදිරිපත් කරන කාගේ හරි ඇසස් ඩෙක්ලරේෂන් එක ගැන පැහැදිලිවම ඒක ඒකත් හොඳ යෝජනාවක් මමත් ඒකට හරි කැමතියි සම්පූර්ණ මැතිවරණයට ඉදිරිපත් කරන හැම අපේක්ෂකයාම මම ඉස්සෙල්ලාම ඩික්ලෙයාර් කරනවා මම ඉස්සෙල්ලාම ඩික්ලෙයාර් කරනවා මෙන්න මගේ සම්පූර්ණ ඇසස් ඔබ සියලු දෙනාටම ඔබ ඩිමාන්ඩ් කරන්න ඔබ බල කරන්න සියලුම ජනාධිපති අපේක්ෂකයන්ට අපි මේ රටේ බලධරයන් බලන්නේ අපේ ඡන්දයෙන් අපි දැනගන්න ඕනේ බලගෙන ඇස්සක් කියලා ජනාධිපතිගේ නියමයේ ඇතුළත් කොමසාරිස්වරයන් උඹ බලධරයන් උදදින හංගන්න නෙමෙයි මැතිවරණ කොමිසමේ වෙබ්සයිට් එකේ ඔවුන්ගේ ඇසස් ඩික්ලෙයාර් කරනවා ඔබ ඉන්න ඒක හරි ඒක මම නම් අනිවාර්ය කරන්න ඕනම වෙලාවක සූදානම් ලංකාවේ මාකට් එකේ තියෙන දේශපාලන පක්ෂ මිලියන 10කට එහා විතුණා. මොකද මෙතන මොනවද? මේක සාකච්ඡා කරන්න. දැන් හෙට දැන් මේ ප්‍රශ්නේ බහුවු. හෙට මම දන්නවා එක ශ්‍රේෂ්ඨ අධිකරණයේ සම්බන්ධ අනුරෝධ වෙනවා. මේක බලපතල සාධාරණයක් වෙනවා. සත්‍ය සැබවින්ම වෙනසක් කරන්නේ නැහැ. දේශපාලනයේ මේ මගදී නෙමෙයි වෙන ආයතන මේක බලපතල විදිහට බලපාන ඒ වෙනද මේ සම්බන්ධයේ සාධාරණ ඉස්තකාලික ඇක්ටිවිටි 100%ක් ආවා. ලංකාවේ දේශපාලන පක්ෂ ව්‍යාපෘතිකාරීමේ අධිකාරිය හැටියට ඇතිවන කොමසාරිස්වරයාට පැහැදිලි තීන්දුවක් ගන්න සිද්ධ වෙනවා මේක. ජනාධිපතිවරණයක් කරා රටකගෙන යනකොට මුණ දෙන්නේ කොහොමද?
කන්ත්‍රාන්ත කරන්න ඕන. දැන් ඔබ දකින්නවා සමහරු කියනවා පාර්ලිමේන්තු මැතිවරණයේ ඉතිසලා ගෙන වු එමත් කතාවක්. නමුත් ආණ්ඩුවේ අත්තාල ප්‍රකාරව ලබන අවුරුද්දේ මාර්ගයෙන් පාර්ලිමේන්තුවේ වෙන්නේ වෙනස. ඒක බලා අපි දැන් සූදානම් වෙන්නේ ක්‍රමවේද වෙනසක් කරන්න නිසා මේ ඡන්දයක බැවිලා කොහේරි පලාත් සභාව දිනාගෙන වු මේ මැතිවරණ කීපෙකින් mantri වූ කීපෙකින් දිනාගෙන මේ මගදී තවදුරටත් දෙන්න කට්‍යක් වෙන්න දෙන්නේ. ඒක නිසා මොනවා කළා කිසිම හේතුවකට ආනුරත්තාවේ හතර ආපකාර ආගෙන වගන් දෙපකාර ඒ වගේම හතර ඊ කියන වගන් දෙපකාර ඔබට ජනාධිපතිවරයා ඔබේ ඡන්දය පත් කිරීමේ බලය මේ රටේ කිසිදු කෙනෙකුට ගන්න බෑ. නැවත කියන කිසිදු කෙනෙකුට ඔබේ ඡන්ද බලය ජනාධිපතිවරයා පත් කිරීම සඳහා තියෙන බලය ඔවුන්ට ඒක අයින් කරන්න බෑ 225 එක තුනත් එක. අද ඒකට ඔබ ඉදිරියට එන්න ඕනේ. ඒ නිසා පාලා සභා ඡන්දය තියාගත්තු කියන්නත් තාම. නමුත් පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයා දෙන්නේ තියන්න ඕනේ නොවැම්බර් දෙසැම්බර් අනිවාර්යයෙන්. මොකද ඒගොල්ලෝ විසින බලය ඒගොල්ලෝ නොත කරලා ගන්න දෙයක් කියලා ගන්න. අපි සූදානම් වෙලු මේ ක්‍රම වේදේ වෙනස් කරනවා. කාරණේ ඒක සද්ධාර්මයේ පැත්තෙන් ගත්ත ගුරුවරයන් වහන්සේ කියන කාරණාවක් තමයි මේ මගේ විරිස මේක වැරද්ද දුක්කන වැරද්ද නැති කරලා හරිදී මතු කරලා ඒ දක්ෂ වෙනතුරුමක් මිනුවන් පාඩේ නැහැ කියන. ඔව්. ඒක ඔය කාරණාව දැන් අපි දන්නවා අපි මේ කලින් අපේ සෝම මන්දුරු මේ වගේ හොඳ වැඩ පිළිලක් පටන් ගත්තා. දැන් අද මේ වෙනකොට ඒක NGO සමාගම බවට පත් වෙනවා. ඊට දැන් අපි ගත්තොත් මානව ඉතිහාසයේ ගත්තත් දැන් අපි ගත්තොත් මේ ක්‍රිස්තියානි ආගමේ යම් යම් විපස්සනා ඒ නමතන දීප ඒකේ අය ජීවිත පූජා කරා යේසුස් වහන්සේ එමත්නම් අපි ගත්තොත් ඊට පස්සේ ඒ අය ඊට පස්සේ ඒක දිගට ගෙනියන සඳහා හොඳ සම්බන්ධිත ඔබ ඔබතුමා වගේ විසරණේ දැකගත් පිරිසක් අනිවාර්යයෙන්ම සිටිය යුතු දැන් අපි අදහස් කරත් ඒ සඳහා යම් පිරිසක් සිටියේ තව උදාහරණයක් අපි ගත්තොත් දැන් මේ කාලෙන්නකොට කියන අදහසක් තමයි මේ දුර්වල ආණ්ඩුව කියන්නේ රටකට හරි කරදරයි කියන්නේ. ඒ කියන්නේ දුර්වල ආණ්ඩුව. හැබැයි බලවත් ආණ්ඩුවක් තිබුණොත් දැන් ශක්තිමත් ආණ්ඩුවක් තිබුණොත් ඒ රට ජනතාවට හොඳයි කියන්නේ. දැන් පහුගිය කාලේ දැන් මහින්ද මහත්තයාට ලකුණු වැටෙන දෙයක් තමයි මේ මහින්ද මහත්තයාට විලරි බලපෑම් මාවට එතුමා තනියෙන් නිකන් නියුම එකක් යන එක එතුමා ඒක විලරණෝමි මුත්තේ නවත්තන්න කිව්වට නවත්ුනේ නැහැ එහෙම කරාම නියුම එකක් යනවා ඒ වගේ දැන් තියෙන අදහසක් තමයි දැන් මේ ක්‍රමය තුළ දැන් පෞද්ගලික දැන් අපි දැක්ක මේ බැංකු පොල්ලය ඊට පස්සේ මේ ආර්ථික කඩාවැටි ඒ සියල්ලේක ගෝඨාභය මහත්මයා නම් කීවර කමක් නැහැ. දැන් මේ දීවක් කරන දේවල් තුළ ජනතාව තුළ යම් යම් එක එක මට්ටම් කියනවා යම් යම් ට්‍රෙන්ඩ් එකක්. අපි කොච්චර දේවල් මේ ඉඳාම හොඳ දෙයක් අනිවාර්යයෙන්ම මේක තමයි ගිය යුතු දේ. මේක දිගටම ආයි. එතකොට මේක මේ ජනාධිපතිතුමා උතුමා දුරු වගේම මේ වැඩ පිළිවෙල සත්‍ය මත කරන කම් සත්‍ය මත පිළිදා සත්‍ය මත පිළිදා විනයක් රටේ ඇති කළ යුතුමයි. ඒක ස්ථිරමයි. මේක දිගට මේ යෑම සඳහා අන්න එහෙම මේක දැන් මුතුමා මේක තනියෙන් කරන්න බෑ. දැන් මොහොතට අපි දැන කාරණාවක් තමයි මේ යේසුස් වහන්සේම කියනවා මේ ඔබ අතරින් එක්කෙනෙක් කෑම කනකම කියනවා. ඔබ අතරින් එක්කෙනෙක් තමයි මාව පාව දෙන්න කියලා මම දන්නවා. අනේ වගේ මම අහන්නේ මුතුමාට විශ්වාසයක් තියනවාද එහෙම ඇති කරගන්න වැඩ පිළිවෙලා. දැන් මොකද දැන් දේශපාලන ගමනක් යද්දී මනෝභාවයන් රටේ මනෝභාවයන් පිළිබඳවත් යම් කිසි පරේෂණාත්මක වැඩ පිළිවෙලක් තියෙනවා. මම උතුමාගෙන් අහන්න කැමතියි උතුමාගේ දැන් මේ වැඩ පිළිවෙල සත්භාවයෙන්ම දැන් මාස දෙක තුනක් තිස්සේම ෆලෝ කරන කෙනෙක් හැටියට මේ වැඩ පිළිවෙල දිගට යෑම සඳහා උදාර අපි අවසානයේ එන්ජිඕ නඩයක් විතරක් මේ ඉදිරි කර නොගන්න විදිහ වැඩ පිළිවෙලක් තියෙනවා. මේ කවදද ඔය කියන්නේ
දහමේ සම්මාන වල දෙයක් තමයි. මෙවැනි වැරදිලා ගන්නකොට ඔහුට තියෙනවා ඕන අත්‍යන්තයක් කැපවීම. ඒ වගේම ඕනෙම තත්යක් ගන්න තියෙන සර්විස් ඒ වැඩ පිළිවෙල යනකොට හැබැයි සත්‍යර්මයේ මෙහෙම දෙයක් කියලා ඔබ දන්නවා මච්චුත්ත සමාජයේ කිංචේන විදිහ පරිපෝදේ විදිහ මේ වෙලේ කරනකොට වරදක් කරනවා තබා වරද ගැන හිතන්නවත් බෑ වෙනත් ප්‍රඥාවන් ගැන ඔබ මේක කළා කියලා කිසිම chance එකක් දෙන්න බෑ. හැබැයි එහෙම ඉන්නවා නම් විනාඩි මේක මම විශ්වාස කරන්නේ මේ සොල්දාදුව දාගෙන උනත්තා වෙන ආරක්ෂක හමුදාවක් තියාගෙන ඊට වැඩිය මම විශ්වාස කරන දේ තමයි මම දකින්නේ විශ්වාස කරන මම දකින්නේ මේ නදී තමයි මගේ ආරක්ෂාව දෙන්න මම පදිනවා. ඒක මම හිතන්නේ මත මගේ ආරක්ෂාව දෙන්නේ මා තුළ. ඒ ආරක්ෂාව නැති කරගත්තොත් නැති කරගන්නේ මම. ඒකින්ද මම ඒකට කාබ්බත් දාකට අවස්ථාවක් දෙන්නේ. කිසිසේත් ප්‍රකාශන්ට අවස්ථාවක් නෑ. එහෙනම් මට මේ දේ දකින්න. මේ ශ්‍රී ලංකා භූමිය දැන් රට කරන අය මේක තමයි රටේ තරණදීමේ අන්තිම. මේක අන්තිම වාරයෙන් මේ පාර. මේක අනිත් පැත්තට යන්න. මේ අනිත් පැත්තට යන්න පටන් ගන්නවා කියන්නේ නිශ්චිත කෙනෙකුට නවත්තන්න බෑ. ඒකද මේ යම් කෙනෙකුට හැඟීමක් ඇති වුණා වුණ ජීවිත විනාශයක් වුණ දෙයක්ද කතා කරනවා. ඒක ආවටි කියන්නේ. ඒක ආවටි කියන්න බැරි හේතුව ඕන කෙනෙක් ඔය ජීවිත විනාශ කරන අකල්පෝ ආපහු ජීවිතේ වුණ තරම්. ඔබට ඒක නම් මම කිව්වේ අර ඊයේ පෙරද පසුගිය සතියේ තිබුණ සර්ණමාලී වැඩසටහන තාන්ත්‍රිකයි. මම කිව්වේ ඒක ලබන අමාරුවාද උදේ 10යි 50ක් තියෙන එක තායිද නැද්ද කියන එක මට තාම ඔබට විචිත ගැට බැරි මොකද කියලා තියෙනවා. ඒකද මම පෙන්නවා කෙනෙක්ගේ තියෙන ඕන මේ වගේ වැඩසටහනක් කරන ජීවිතේ මොන වගේ ගමනක්ද යන්නේ කියන දේ කන්කුලා කියන එක සාක්ෂි ඇතුව ડોකියුමන්ට්ස් 14ක් එක දුන්නා. එක එක අවස්ථාවලදී මරන්න ගත්ත උත්සාහය අධ්‍යක්ෂක ජනරාල්වරයාට ලිඛිතව කියන වහාම මේ නිලධාරී වාස්තු අධ්‍යක්ෂක ඇසිපා ජීවිතේ අවිනාශ කරන විච 14 අවස්ථාවක් වල දුන්න මේවත් පබ්ලිෂ් කරා. ප්‍රති මහජනතාවට පෙන්වන්න කරුණා කළා මේ වගේ ගමනක් යන කෙනෙක්ගේ තියෙන්න ඕනි අත්හල් නැයි කවුරු හරි එක්කම අපදාපත් කතා වෙන්නේ අධිෂ්ඨානයේ මේ අධිෂ්ඨානය ගන්න පුළුවන් කාර්යකින් ගත්ත පොළා ආවට ගැටගෙන ඔහු ඇවිල්ලා ඒක තමයි අනුෂ මාත්‍රකත් මේකේ වැරදි පැත්තට හිතන්නවත් බැහැ කරන්නවත් දැන් මේ එකතු වෙන පිරිසක් මේ පිරිස ඔක්කොම අපකට නැවතු මේ වටා රැස්වෙන කිසිම කෙනෙක් එන්නේ කිසිදු වාසියක් ලාභයක් පතන්නේ මේ ආගේ ඔක්කොම එතන ආපු එක්කෙනෙක් කිසිදු වාසියක් ලාභයක් අපේක්ෂා කරන්නේ නැති නිසා මේ ඉත අපි විශ්වාසෙත් අපි මේ අනිත් පැත්තට හිතන්නේ නැපා අපි හිතම පොසිටිව් හිතම හැම වෙලාවෙම මේක අපි අනිවාර්යෙන් කරනවා. ඒක උදාහරණ තමයි මම ඔබ වෙනුවෙන් ඉදිරිපත් උනේ මේ ඉන්න පිරිසත් ඉදිරිපත් උනේ මේ රට දැන් මේ මගේ කිව්වේ දැන් මේ අපි හිතම මේක නිශ්චිතවම දැන් මේ මොකට බලපත්‍ර ප්‍රශ්නෙකට දැන් මොනවද දීලා තියෙන්නේ 225 ප්‍රශ්නේ ගැළවෙන්න බැත්නම් ඉතින් ජනතාව වේගෙන් දැනුවත් වෙනවා. ජනතාව දන්නවා දැන් මේ මංගුල්ල දැන් ඕකාට අවුරුදු සංගන්න බෑ. ඒ දැන් කෙනෙක්ට කියන්නේ හා පිටිපස්සේ දීල් ගන්න කෙනෙක් නෙවෙයි යන්නේ. ඔබම වංචා කරන කෙනෙක් නෙවෙයි. ඒක දැන් මේකයි සම්පූර්ණ පාචිත වැඩ පිළිලා කර ප්ලේටෝ කිරුවාගේ මොකද අපොනතිව් ඩිමොක්‍රසි කියන concept එක දීවිත කරන්නේ රාජ්‍ය නායකයන් අනිවාර්යෙන් නිලත් කියන spiritual people. පාර්ශ්වික සත්‍යයක්. එහෙම කෙනෙක් ආවට ගියාට නිකම්ම ආව follow වන්න.
කොහොමද? ඔබතුමාගේ මහන්සිය මේ බුදුමා පක්ෂ නායකයන් තුරුනිසා වර්තමානයේ පදවිතු මන්ත්‍රීවරයෙක් හා හෝ පිටුපු මන්ත්‍රීවරයෙකු තුරු නිසා ඉදිරි ජනාධිපතිවරයාට ඔබතුමා ඉදිරිපත් වෙන්නේ කුමන පක්ෂයෙන්ද කියලා මම ඔබ කියපදේ අපුදෙම නිවැරදි ඒ අවශ්‍යතාව දුන්නු තියෙනවා. එමන අනිවාර්යයෙන්ම දේශපාලන පක්ෂයෙන් තමයි ඉදිරිපත් වෙන්නේ. දැනටම දේශපාලන පක්ෂ රැසක් වෙයි සඳහා ඉදිරිපත් වෙලා තියෙනවා. නමුත් දැන් ඒ කිසිම දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වෙන එකේ බාර ගන්නේ නැහැ. පක්ෂයේ මහ ලේකම් තන්ත්‍රම බාරය දෙනවා. පක්ෂ 70ක් තියෙනවා. 7-5 දින කිසිම දේශපාලන පක්ෂයක් ගන්නේ නැහැ. පක්ෂ කීපයක් දැන් කතා කරමින් පවතිනවා. මම හිතනවා ලබන මාසේ ඇතුළත ඔබට පැහැදිලි උත්තරයක් දෙන්න පුළුවන් මෙන්න මේක තමයි ඉතිපත්. දේශපාලන පක්ෂ නම අවසරයි දීගු දිනාගෙන මම පේ කාලය ආයත ඉවර අවසන් කරගෙන අදෝලි පුරවකවන්නේ යන්නේ මේ ස්ටේන් ගාන වල වර්ධනය කරනවා කියන්නේ ඔව් තමයි. ඒ අදතිව විවිධ දායකවක් කරන්න පුළුවන් මේක වැඩි වෙලා තියෙනවා කියන්නේ. ඒක පස්සේ කියන්න කොහොමද අහන්නේ මේ ඕනේ විදිහට ඕක කරේ. දැන් ඒක කිව්වේ දැන් පෑන්නා වගේ දැක්ක මට මේ නෑ ඔබ අහන්න ස්පෙસિෆිකලි ආර්ථිකයේ මුල් සමස්ත රටේ ඒක ඔබ අහන්නේ මෙන්න මේ ක්ෂේත්‍රයේ මොකද කරන්නේ ස්පෙસિෆිකලි අර මට උත්තර දෙන්න පුළුවන්. ආර්ථිකයේ මහා මහා විශාල පළවන කොහොමද මේ කියන්නේ සාක්ෂණය ඔබ ප්‍රබුද්ධ කරන අදහස් කරන කෙනෙක්. එහෙම නැත්නම් අනුරූප සංසාර කර්මාන්තේ, එහෙම නැත්නම් ජීව කර්මාන්තේ ඔබ ප්‍රබුද්ධ ඔබ දුර්වල වන්න අපේක්ෂා කරනවා. අද ඔබට ඇයි ඒක කරන්න බැරි වෙලා තියෙන්නේ? අද කිසිම වෘත්තියක් ඔබට කරන්න දෙන්න බැරි වෙලා තියෙන්නේ ඇයි? ඔබව කැත ගහලා තියෙන ණය ප්‍රවේගයෙන් ඔබට ඔළුව උස්සන්න බැරි පොලිස් ප්‍රශ්නයක් තමයි අද තියෙන්නේ. ඒක ඔබ කොවියට පවා අද දිවිණ සාදන්නේ. ඒකට හේතුව ලෝකේ දියුණු රටවල ඔබ තැන්පත් කරන මුදලට ඔබ ණය ගන්න මුදල අතර පරතරයේ 100%ම ආරම්භ වෙනවා. ඔබට ගෙන මුදල 105 නම් 6ම ආරම්භදී ඔබට දෙන ණයට පොලි ගන්නවා. නමුත් ලංකාවේ හතිතේ දෙතුන්ගුණයක පොලියක් ගන්න ඔබට කිසි දෙයක් කරගන්න බැහැ. ඔබට පොලි ගේන වැරද්ද ඔබේ කර්මාන්තය කරගන්න යන්න බැහැ. ඔබට ඒක තමයි මගේ නිවන වෙනවා. ඒ මම ඔබට කියන්නේ මේ සෑම චේතනයකම ඔබ ඔය ඕන කර්මාන්තයක් වෙන අපේ පාපවලින් යනවා නම් මිනිහෙට අකාර්යක්ෂමතාවය සහ වාදී වාදී මේ මංකොල්ල කෑම නිසා මේවයි විශාල වශයෙන් ධනෙ එදෙන තැවෙයි පාප කරන රජෙක්ට මේ කොනෙදි සම්පූර්ණ වෙනවා. මම මේ ළඟදී ගිහිල්ලා ඇහුවා මේ ඩිපොසිටියක් දාන විදිහට මගේ කාර්යය කරලා මට දෙන්න ඕනේ ලෝන් එකක් මට දෙන්න බලන්න රිඩෙම්ෂන් ස්ටේට්මන්ට් එකක් මේ ලංකාවේ දුන්නේ ඔබ දන්නේ නැහැ. ඒක කොහොමද දන්නවට ඔබට අයිතියක් තියෙනවා. මේ ණය මම අවුරුද්දක් ඇතුළත ගෙවනවා ඔබ අවුරුදු 5 ගන්නවා. ඔබ කියන මාස 6ක් ඇතුළත මම ගෙවනවා නම් කීයක් ගෙවන්න ඕනේද? මගේ ගත්ත ණයට කොහොමද ගානක් මගේ කොලියෙක් කැපිලා දෙනවද? ගත්ත ණය මුල්ලෙන් මට තමයි වෙනද? මෙරට ඒක නෝනේ කියක් නැහැ. ඔබ දන්නේ ඔබ කියන්නේ මේක මම මංකොල්ලයක් කියන්නේ. ආර්ථිකය හරි ප්‍රමවේදයකට ගෙනාවා නම් බැංකු ක්ෂේත්‍රයේ පමණක් හරියට පිළිටෙවුවොත් මේ රටේ තරුණයින්ට ගොඩාක් වැඩ කරන්න පුළුවන් සාධාරණ පොලියකට ගන්න පුළුවන් අපේ රාජ්‍ය ආදායම මම ඔබට කිව්වා දැල්ට රාජ්‍ය ආදායම දැල්ට දෙන්නේ 1 ට්‍රිලියන ඒ කියන්නේ බිලියන ඩොලර්. ඒකෙන් මම ඔබට ඉස්සෙල්ලා කතාව අහගෙන ඉඳලා මම ඔබට කිව්වා රාජ්‍ය ආදායම දැන්පත්
කරන 130ක් වගේ ප්‍රමාණයක්. මම ඒ වෙලදී ඔබට කියන්න එක උදාහරණයක්. ඔබ ආපස්ස. වැඩිම රාජ්‍යාධිපති ළමරු දෙපාර්තමේන්තුව මොකද? රේගුපාත. 165ක් වගේ. ඒ රේගු දෙපාර්තමේන්තුව ආදායම කට අහිමි වෙලා තියෙනවා. මම මේක යෝජනා කරනවා. දැනටත්ම යෝජනා කරනවා. දැන් රේගු කොහොමදද බාණ්ඩවලට බදු අය කරන්නේ? බාණ්ඩේ වටිනාකම ප්‍රතිදේකන ඇඩ්වලර රේට් ඔෆ් ග්‍රේඩ් බාණ්ඩේ වටිනාකම ප්‍රතිසහය දැන් මොකද වෙලා තියෙන්නේ ඔබ අප ඔබ ඩොලර් 100ට ගෙන බාණ්ඩේ මේකේ ගහන බාණ්ඩ 100ට 20 නම් ඔබ ඩොලර් 20 තමයි තව මහන්තෙක් කියනවා මේ ඩොලර් 100 කියන එක එයාගේ වෙන ඩොලර් 80 ඒතකොට කීයද එයාගේ වන්නේ කීයද අර අද ඊළඟට කාගේ කෙනෙක් කියනවා ඩොලර් 60. කාගේ කෙනෙක් කියනවා ඩොලර් 40. මේක තමයි මේ අත කතාව. අන්තිමට නිසි නියම වටිනාකම 130ක් තමයි අන්තිමට කියන්නේ. එතකොට මේ විපරිත මේ වෙනදී. එතකොට බදු ආදායමකට මොකද වෙන්නේ කියලා බලන්න. අද මොකද වෙන්නේ කියලා බලන්න. රාජ්‍ය ආදායමකට රාජ්‍ය බාණ්ඩාගාරයෙන් ලැබී දු ආදායම දෙන්නේ අතර බෙදියා. අද මේ කැමරේ මේ ක්‍රම වේදේ බිඳ වෙච්ච තැනදී එක්කෙනෙක් ගන්නවා කට්ටු 10 ඩොලර් බිඳින් ගන්නවා රාජ්‍යාලයන්ගේ බද්ද තමයි මේ කරන්නේ. වතාවක් ගන්න. අනිත් එක. ඒ වගේම තමයි පුතා දැන් ගේන දැන් යම් කෙනෙක් දැන් දෙන ක්‍රම වේදේ අනුව කිසිම කෙනෙකුට රේඩ් දෙපාර්තමේන්තුව හරහා ලොකු ආදායම් බාර ගන්න පුළුවන්. දැන් යෝජනා කරලා තියෙනවා එකට අධ්‍යක්ෂක ජනරාල්වරයෙක්ට ඇයට තිබුණ ප්‍රශ්නයක් උඩ මතක ඇතුනේ ඇය බේරගන්න විශාල සම්මන්ත්‍රණයක් ලැබුවේ කියන තව වෙනවා හරි කියලා තියෙන යෝජනාව කිසිම බාණ්ඩයක් දැන් ඔබ දකින්න ඕනේ එතනම කන්දරයක් ඇල්ලුවා කියලා ඕන අද සිගරට් කන්දරයක් ඇල්ලලා ඔබාලි මේවා පොලිසියෙන් අල්ලනවා කියන එක එක තැන් වල ඔය බොත්තල් හවුස් එක වල ඒ වගේ තමයි එතන මේක පස්සේ මේ ක්‍රමවේද රටේ නීති ආධිපත්‍ය හරියට තව උබලා මත වේගොට කිසිම කන්දක් නැත්නම් තමයි. එහෙමද නැත්නම්? හරි. එතකොට මේ නීති දෙක කන්දක් නැත්නම් නාපන්න. එහෙමද නැත්නම්? ද මේ මාර්ගයෙන් කන්දක් නැගෙන ගේන්නේ කොහොමද? හරි. රේකෝයි නිලධාරියට දීලා තියෙන රාජකාරියේ සකලතරම මේ අවලා කරතේ රේකෝ වෙනවා සිගරට් ගේනවා කියන විලදාරිය ඒ ආනයන කරු රේකෝ ඉදිරිපත් කරන ලියවිලි සාතික කරන නිලධාරිය කවුද කන්ටේනරේ බලන නිලධාරිය කවුද ගේට්ටේ පාස් කරන නිලධාරිය කවුද මේ කන්ටේනරේ යන්න දෙනවා මේ මාත්‍යාන්නේ ගෙදෙත් එන්න ඒක කියලා කන්ට්‍රෝල් ඩීල් සිස්ටම් ඒ ආපුවාම ගෙදෙට ආවම පස්සේ තමයි රේකෝ නේලා පෑන් ඒ ආවම දැන් මොකද වෙනවද විනියෙත් නැ පෝට් එකේ කරන්නේ දැන් අල්ලලා තියෙනවා එතකොට මොකද පළවෙනි කන්ටේනර් එක ඇල්ලුවා දෙවෙනි එක ඇල්ලුවා තුන්වෙනි එක ඇල්ලුවා හතරවෙනි එක ඇල්ලුවා මුලින්ම 100ක් විතර දෙයක් ගලලා එතකොට මොකද මේක තමයි ලෝකයේ පිළිගත් ක්‍රම වේදය ඒක කරපහැටිය ඔය මං ඔය කියන පිටු දෙකේ වැඩ ඔක්කොම සම්පූර්ණයෙන්ම ප්‍රහාණය හරි අවසන් ප්‍රධාන අමරපාල කියලා ප්‍රධානය පාස් කළ නමුත් මම ක්‍රමවේදයක් හොයාගෙන ඉන්නා කන්ටේනර් ෆිසිකලි බලන්නේ නැහැ. ලෝරියේ ටෙන්ෂන් එකේ ලෝරියේ දුන්නේ ප්‍රෙෂර් එකයි. ලෝරියේ ටයර් ප්‍රෙෂර් එකයි වරගෙන කන්ටේනර් ඇතුලේ තියෙන බඩු වල ප්‍රමාණය බල අනදේ කිරීමේ ක්‍රමවේදයක් මම හදාගන්නවා.
එතකොට ඒ කියන ක්‍රමවේදය අනුව ආනයන කරන ඩික්ලෙයාර් කරලා තිබුණේ එක කන්ටේනරක යාන 25000ක් වගේ. ඒ කාලේ යානකට රෙදිවලට බදු 100ක්. ගේට්වේ දි නවත්තපු අංක අධ්‍යක්ෂ ජනරාලවරයා කියනවා මේක නවත්තලා බලන්න. මම ඇයි? මම කවුද පාස් කරන්නේ? මම කොහොමද? WD අවමාල ඉන්ටෙලිජන්ස් කියලා. මට කියනවා you can't stop it. මට කන්ටේනරේ යන තරගෙන යන්න දින එතන දිහා බලන්න. ඒ තාම සංවිධානාත්මක ජාමාරා. මම උඹට කිව්වයි බෝද? මම හොයාගෙන තිබ්බා ක්‍රමවේදය හරලා මම දන්නවා මේ ටයර් ප්‍රෙෂර් එකේ දුන්නේ ටෙන්ෂන් එකයි බලන මේක කොච්චර තියෙනවා. මම ගණනය කළා දැන්. යාන එක කන්ටේනරේ එක කොක්ස් 25000. ඒ පාර කන්ටේනර් දෙකම අධ්‍යක්ෂකවන් ජනරාල්ගේ නියෝගයේ පසකලා ගෙරිලා පාඩලයි. කන්ටේනරේ වැඩිපුර යාන ලක්ෂ දෙනවා. යක්ද ඒ එතන මම මේ කියන්නේ මේ කියන දේවල් වලින් මම මේක කියලා අදහස් කරන්නේ මේක විරුද්ධ සාමාන්‍ය ක්‍රමයේ ওই දෙපාර්තමේන්තුව ආදම් බුදු දෙපාර්තමේන්තුවේ කොහොමද තමයි මොකද මොනවාද ඒ වෙලාවට කියන දුන්නා මේ ජනරාලක ගිහිල්ලා බලන්න ඕනේ ඔව් මොනවාද ජනරාලද දැන් එතකොට මේ මොනවා යන්නේ කන්ටේනරේ යන්නද ඊළඟට ටීම් එකක් යන්නේ මේ තනිපුද්ගලෙ ඉන්නේ මේ රෝඩ යන. ඒගොල්ලෝ ළඟ තියෙන ඔක්කොම ආරක්ෂක ඉන්ද්‍රියන් ඔක්කොම තියෙනවා. මේක ඔය කතාවද? ඒක තමයි හරි ක්‍රම වේදේ. ඒක ක්‍රියාත්මක කරන හැටි රාජ්‍ය ආදායම මංකොලනාජක සම්පූර්ණ නාමක. 4යි 5යි කරන්නේ. දැන් මේ තව එකක් අහුවා මේ ප්‍රශ්නයක් මේ අර මොනවද මහා බැංකුවේ බදු වංචාව සම්බන්ධයෙන්. ඒක ඔබ දකින්න ඇති. අර මොනවාද බොන්ඩ් ස්කෑම් එක බිලියන 11ක බොන්ඩ් ස්කෑම් එක සම්බන්ධයෙන් ඒ දීපු මේ තීන්දුව මොකේද බොන්ඩ් ස්කෑම් ඉන්කුවරි එකේදී පරීක්ෂණයේදී ජනාධිපති කොමසමේ නියෝගයේ තමයි පැහැදිලිව තිබෙන්නේ ඒක හඳුනාගත්ත මෙන්න මේ දුදිතය මෝටරේදී නඩු පාරන්න කියන්නේ කියලා කවුරු හරි දුන්නේ නියෝගේ නීතිපතිවරයාටයි දීසෙන්න දැම්මද නඩු 2017 තීන්දුව නියෝගයේ තිබෙන ඒ කියන්නේ මොන්ස් කැම ඉන්කුවරි එකේ ඒක තිබිච්ච පරීක්ෂණ වාර්තාව දුන්නේ 2018 සැප්තැම්බර් කිසිම නඩුවක් දැම්මද මේ දෙගොල්ලෝ දැම්මද ඊට පස්සේ මොකද කරන්නේ